අයිබෝන් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා මහාචාර්ය දාරෝණ අතුකොරළ මහතාවත් අප සමග සම්බන්ධ වෙන සියලු දෙනාවත් මා මේ අවස්ථාවේ ආදරයෙන් පිළිගනු ලබනවා මා කෙටි හැඳින්වීමකින් මහාචාර්යතුමාට බාර දෙන්න සූදානම් මෙම වැඩසටහන ආරම්භ කිරීමට මහාචාර්ය දාරෝණ අතුකොරළ මහතා කියන්නේ අපි සමග කාලයක් තිස්සේ ඉන්න ඔබ අප සියලු දෙනා දන්න ඇත්තටම ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් කතා කරනකොට ඉදිරියෙන්ම කියවෙන මහාචාර්යවරයෙක් ඒ වගේම එතුමාගේ දැනුම කිසිම ලෝභකමකින් තොරව ඕනම කෙනෙක් එක්ක බෙදා හදා ගන්න කැමැති ඒ වෙනුවෙන් කැප වුණු උතුම් මිනිසෙක් කියලා මම හඳුන්වන්න කැමතියි. එතුමා ධනාත්මක චින්තනයේ සම්බන්ධයෙන් කිව්වොත් ළමා මනෝවිද්‍යාව අධ්‍යාපන මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව ආදී ශාස්ත්‍ර සම්බන්ධයෙන්ුත් එතුමා විශේෂ පොත් කරනාවක් ලියලා තියෙනවා. මේ වෙනකොට පොත් 103ක් රටට දායාද කරලා තිනේ. ඒ වගේම දොරමණ්ඩලාව වැනි රූපවාහිනී වැඩසටහන් සහ ලක්කඩ ආදී ගුවන්විදුලි වැඩසටහන් හරහා රටට ලෝකයට ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් හඳුන්වා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොටත් එම කටයුතු සිදු කරගෙන යනවා. අප මේ අවස්ථාවේ එතුමාට ස්තුතියි කියනවා මේ වැඩසටහනට සම්බන්ධයෙන්. ඒ වගේම winwinlk.com ආයතනයටත් මේ වැඩසටහන සම්බන්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මම දැන් මහාචාර්යතුමාට බාර දෙනවා වැඩසටහන ඉදිරියට කරගෙන යාමට. ස්තුතියි. අයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම. අදත් මම ඉතාම සතුටු වෙනවා ඔබ හැම දෙනා සමග මේ පැමිණිලා සාකච්ඡා කිරීමට මට ආරාධනා කිරීම ගැන. විශේෂයෙන්ම වින්ඩින් එල්කේ ආයතනයටත් මම හඳුරදුණු සංජය සමස්කර මහතාටත් විශේෂ ස්තුතියක් කරන්න කැමතියි මගේ දේශනයට අද අපිට මේ අවස්ථාව ලබා දීම ගැන. එතකොට අද අපි මාතෘකා කරලා තිබෙන්නේ ඍණාත්මක සිතිවිලි මිදීම සහ ධනාත්මක සිතිවිලි ඇති කර ගැනීම. මේ හරිම වැදගත් මේ මාතෘකාව. මොකද අපි අපේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඉස්සෙල්ලා මේ පස්තුතලයේ හොඳට තේරුම් ගන්න ඕන. ඒක මොකද සාමාන්‍යයෙන් අපි හිතනවා මේක මේ වාහනයක් පේන්ට් කරනවා. වාහනයක් පේන්ට් කරනකොට ඉස්සෙල්ලා ඒ කරන්නේ ඒ ඉතලින් මලකඩ ටික අයින් කරනවා. ඒ මලකඩ ටික අයින් කරාට පස්සේ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒකට උඩින් හොඳ පේන්ට් එකක් ගන්න. එහෙම නැතුව මලකඩ තියාගෙනම අපි පේන්ට් එක ගැහුවත් වෙන්නේ මොකද්ද? ඒ මේ මල පස්සේ කාලේ ආපහු මලකඩ මතුවේ. එතකොට වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි මුගක් කරනවා අපි දකින්න දෙයක් තමයි ඉස්සල්ලා මේ පළවෙනි අදියර ටික හොඳට කරගන්නේ නැහැ. මම ඒක කර අපි අත්තිවාරම හොඳට දාන්නේ නැහැ. අත්තිවාරම සවිශක්තිය දක්වත් තමයි ඊට පස්සේ ගොඩනැගිල්ල ශක්තිමත් හදාගන්න පුළුවන්. වාහනයක් පේන්ට් කරන ඉස්සල්ලා සේරම මලකඩ ඌරලා ඌරලා අයින් කරලා ඉවරලා ඊට පස්සේ තව ඒකට ආරක්ෂිත ආලේපනයක් ගාලා ඊටත් පස්සේ තමයි හොඳ පේන්ට් එකක් ගහන්නේ. එතකොට තමයි ඒක දිගු කාලීනව ස්ථාවරව පවතින්නේ. එහෙම නැතුවත් කරන්න පුළුවන්. අර තියෙන මලකඩ තියෙද්දිවත් පේන්ට් ගහන්න පුළුවන්. තවත් දෙක තුනක් බබලන්න පුළුවන්. හැබැයි යලිත් අර මලකඩ මතුවේ. ඒ මලකඩ මතු වුණාම ආපහු අපි ඉන්නේ පරණ දැනුම. ඒකින් තමයි අපි මේ අධියරෙන් අධියර ක්‍රමක්‍රමයෙන් මේ ගැඹුරුම කොටසකින් සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ මොකද එතකොට මේ පියවර ගන්න අහගෙන ඉන්නකොට ඔබ මේකට සම්බන්ධ වුණාම ඔබ නොදැනුවත්වම මේ මම කියන සියලුම දේවල් ඔබත් දන්නවා. ඔබටත් මේ කාර්යය දිගටම කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි ඒ සඳහා වරින් වර මේ දේශන කරන අතරතුරම ලිය පොත්පත් සමූහයකුත් මම අඳුරලා දෙනවා. ඒ මොකද අපිට දේශනයක් ඇහුවම මතක තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා අපේ දේශනයට අමතරව සමහර වෙලාවට කරුණු ටිකක් හොයාගන්න. ඒ කරුණු හොයාගන්න ඕන වෙනකොට ඔබට පුළුවන් ඒ කරුණු හොයාගන්න අවශ්‍ය පදනම දාගන්න. එතකොට පොත්පත් තුඟක් වැදගත් වෙන්නේ ඒකයි. තමන්ට දැන් හැම කෙනාම මේ වගේ දේශනට අවුම්කම් දෙන ඔබ බලන්න ඔබට පුස්තකාලයක් ගොඩනගා ගන්න.
කොච්චර පරිගණකයේ දැනුම තිබුණත් අර පුස්තකාලයකින් ලැබෙන අත්දැකීම ලබා ගන්න බෑ. ඒක හින්දා මම අනිත් අය ගන්නේ මං කියන්නේ අපේ නම් සාමාන්‍ය සිරිතක් තියෙනවා අපි යෝජනාක්ම තියෙනවා පොත් කිය හැම ගෙදරකම පොඩි පුස්තකාලයක් තියෙනවා. පොත් අපේ net වගේ කියලා නේ කියන්නේ. මේ පොත් වලට යන්නේ net හරහා යන්නේ දැනුම එකතු වෙයි. ඒ හින්දා පොත් තියෙන ගෙදරක් කියන්නේ උගතුන්ගේ ගෙදරක්. ඒතකොට ඔබත් උගතුන්ගේ ගෙදරක් බිහි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ ළමයි උගතුන් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම පොත් තියෙන ගෙදරක් බවට පත් කරගන්නට ඕන. ඒක මම මුලින්ම කියන්න කැමතියි. මොකද එතකොට තමයි අපි මේ කරන අධ්‍යයන කරන කාර්ය සාර්ථක වෙන්න පටන් ගන්න. එතකොට මූලික වශයෙන් අපි අපේ මේ වගේ දේශන අපි මෙහෙම අමතරව ඊට පස්සේ පොත්පත් වලින් ඒ ගැන දැනුවත් කරලා තියෙනවා. ඊට අමතරව අපි සමහර වෙලාවට පොදු දේශන වලට සම්බන්ධ වෙනවා. ඒ පොදු දේශන වලට සම්බන්ධ වුණාමත් ඒ දේශන වලින් පාඨමාලා වල සම්බන්ධ වෙලා හුඟක් අය දැනුම ලබා ගන්නවා. ඒ වගේ පොදු දේශන වලටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි ඊළඟට අපේ ප්‍රධාන මාතෘකාවට එන්න අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රධාන මාතෘකාවේ අපි කතා කරන්නේ ඍණාත්මක සිතුවිලි වලින් මිදෙන්න. ඇයි අපි ඍණාත්මක සිතුවිලි මිදෙන්න කල්පනා කරන්නේ? ඒක හරි වැදගත්. මූලික දේ තමයි ඍණාත්මක සිතුවිලි කියන්නේ අපිට ප්‍රධාන සතුරේ. ඒ ප්‍රධාන සතුර කියලා කියන්නේ ඒ සිතුවිලි නිසා අපිට අපේ සාර්ථකත්වයේ කරා යන්න තියෙන අවස්ථා උමක් මගහැරෙනවා. ඒකින්ද සාර්ථකත්වය අවහිර කරනවා. ඍණාත්මක සිතුවිලි තියෙනකොට. එතකොට අපි නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ පිටිපස්සෙන් පණිවිඩයක් එනවා ඕක කරන්න එපා. ඒක කරන්න එපා කියමු ගාම අපේ සාර්ථකත්වයට ගමන මග හැරෙනවා අතහැරෙනවා. එතකොට අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සාර්ථකත්වයට අවහිර කරන්න උත්සාහ කරනකොටම ඍණාත්මක සිතුවිල්ලක් කියනවා ඕක කරන්න යන්න එපා සාර්ථක වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට සාර්ථකත්වය කරා යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මේ සාර්ථකත්වයට අවහිර කරන බලවේගයක් ඇතුලෙන් එනවා. එතකොට අපි යම් කිසි දෙයකට ඉදිරිපත් වෙනකොට කවුරු හරි පිටිපස්සෙන් අදිනවා නම් අපිට යන්න බෑ ඉස්සරහට. එතකොට නිරන්තරයෙන්ම මේ වෙන අය ඇද්ද නැතත් අපිම අපි වැඩ ගන්න. අපිම අපි වැඩ ගන්නයි කියලා කියන්නේ අපේ ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඒකිට සාර්ථකත්වය අපිට එළියට අදගත්තොත් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එහෙම පුජ්‍යලයන්ට ජයග්‍රහණ ලබා ගන්න හම් වෙන්නේ නැහැ. එකන දිනන්න නම් සහභාගී වෙන්න ඕන. සහභාගී වුණොත් තමයි දිනන්නේ. අපි මීටර් 100 දුවන්න ගියොත් තමයි මීටර් 100 දිනන්න පුළුවන්. ඒක නොගිහින් ඉඳලා කවදාවත් ජයග්‍රහණය කරන්න බෑ. එතකොට වැඩ පටන් ගන්න ඕන. පීනන්න පටන් ගත්තොත් තමයි පීනීමේ තරඟයට යන්න පුළුවන්. ක්‍රිකට් ගහන්න පටන් ගත්තොත් තමයි ක්‍රිකට් ගහන්න පුළුවන්. මුලින්ම තීන්ද ගත්තොත් මුලින්ම කවුරු හරි කියනවනම් ඕක හරියට වැඩක් නෙවෙයි. තමන්ගේ හිතම තමන්ට කියන ඕක හරියට වැඩක් නෙවෙයි කියලා ඒ කියන්නේ එතනින් යහට අපිට ජයග්‍රහණයක් ලබන්න බෑ. එතන ජයග්‍රහණය ලබා ගන්න ඕන නම් අපි ඉස්සෙල්ලා මේ ඍණාත්මක සිතිවිලි කවරේද කියලා හඳුනාගන්න. ඒක එකින් එක ඉවත් කරගන්න හැටි ඉගෙන ගන්න ඕන. ඉතින් අද අපි දවසේ බලන්නේ මෙන්න මේ කියන අපට සිදුවන පාඩුව වළක්වන්න. අපේ යටිහිතෙන් මෙන්න මේ බලවේගයේ අවම කරගන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි. ඉගෙන ගන්න ළමයින්ට මේ ඉගෙනීම දුර්වල කරන්නත් හේතු වෙන්නේ මේ ක්‍රියාවලියම තමයි. ඉගෙන ගන්න අද නෑම වෙලෙම බොහෝ දුරට තමයි ඉස්කෝලවලදී ගුරුවරු නිතරම කියනවා ආට කරන්න බෑ අසීරුයි ලකුණු නැහැ දෙමාපියොත් මේ ගැන කතා කරනවා. දැන් ඒකෙන් වෙන්නේ ඍණාත්මක සිතිවිල්ලක් අපේ හිත තුල ගොඩ නැගෙනවා. ඒකයි අපි නිරන්තරයෙන් ගුරුවරට කියන දේ තමයි මේ වැඩි ලකුණු දෙන්න. ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න හදන්න. කළ හැකි දේ කරලා ප්‍රශංසා කරන්න. ඒක තමයි සාර්ථකත්වයේ බල. අවසන්න අපි වෙන්නේ නොකළ හැකි දේ කරන්න දීලා දොස් කියන එක. ඉතින් සමහර ළමයින්ට කරන්න පුළුවන් බහුතරයක් කරන්න බෑ. බහුතරයක් එතකොට වෙන්නේ අසාර්ථකයි. ඉතින් අපි හොඳම දේ තමයි කළ හැකි දේ කරන් දීලා ප්‍රශංසා කරන. ගෙදර වුණත් අපි ළමයින්ට දෙන්න ඕන කළ හැකි දේවල්. අපි සාමාන්‍යයෙන් පොඩි ළමයෙකුට ගඩොල් ගෙඩියක් ගඩොල් කැටයක් උසයි යන්න පුළුවන් නම් අපි යට දෙන්න ඕන. අභියෝගෙන් අමාරු කරලා ගඩොල් කැටේ උසයි යන්න. හැබැයි අපිට ගඩොල් කැට පහක් යට දෙන්නේ නැහැ. එකද එකක් ගෙනියච්ච එක්කන සතුරු නාම යට පුළුවන් කවදාහරි දෙකක් ගෙනියන්න. දෙකක් ගෙනියපෙ කරා තමයි තුනක් ගෙනියන්න. එහෙම තමයි වැඩේ. මුල් දවසේම ගඩොල් කැට පහක් දුන්නොත් එකක්වත් උසකර යන්නේ නැහැ. ඊට පස්සේ තමයි මට ගඩොල් ගෙනියන්න බෑ. අර සිතිවිල්ල ගොඩනගුණාට පස්සේ යලි ඒක අයින් කරගන්න හරිම අමාරු. ඒකත් අපිට ඍණාත්මක නැති වෙන බාධකයක් අපි ජීවිතේ ප්‍රධාන සතුරේ. අනිත් එක විශේෂයෙන්ම පෞල් ජීවිතය ගත කරනවා. පෞල් ජීවිතයේ හරියට බලපානවා මේ ඍණාත්මක සිතිවිලි. සමහර වෙලාවට අනිත් එක්කෙනෙක් සමහර ස්වාමියා යමක් කරන්න අදහස් කරනකොට බිරිඳ කියන ඕක හරියන්නේ නැහැ. බිරිඳ යමක් කරන්න උත්සාහ කරන ස්වාමියා කියන ඕක හරියන්නේ නැහැ. එතරම්ම පටන් ගන්න. අපි සාමාන්‍යයෙන් මේ විවාහ ජීවිතය සම්බන්ධ කරන පොඩි උදාහරණයකට විවාහ ජීවිතේ හරියට මේ බයිසිකලයක් වගේ කියලා. මේ බයිසිකලයක් හොතර පැදෙන්න නම් රෝද දෙකේම හුලම් තියෙන්න ඕන. නැත්නම් එක රෝදයක විතරක් හුලම් තිබිලා බයිසිකලේ අදගෙන යන්න බෑ. අපි හිතුව ඉස්සරහා රෝදේ හුලන්නේ නැහැ, පස්සර රෝදේ හුලම් තියෙනවා. එතකොට ඉස්සරහා රෝදේ යන්නේ නැහැ.
පස්සරෝදෙන් තල්ලු ගන්න උත්සාහ කරත් යන්න විදියක් නැහැ. සමහර ගෙවල් වල ඉස්සරහා රෝද හුලන් තියෙනවා පස්සර රෝද හුලන් නැහැ. එතකොට ඒක ඇදගෙන යන්නත් බෑ. සමහර ගෙවල් වල රෝද දෙකේම හුලන් නැහැ. එතකොට යන්නම බෑ. එතකොට ඍණාත්මක පණිවිඩ ඔන්න ඔවක තමයි. හැබැයි අර රෝද දෙකට හුලම් ගහගත්තොත් අද මේ ඍණාත්මක සීල් තියෙන අදහස් ටික අයින් කරලා අපි ඒක හුලම් ගහගත්තොත් අපට ඇදගෙන යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදියට පෞල් ජීවිතේ අපිට සාර්ථක කරගන්න අනිවාර්යම ඍණාත්මක සිතිවිලි ඉවත් කරගන්නට ඕන. එතකොට ඒ විතරක් නෙවෙයි අපේ ඍණාත්මක සිතිවිලි වලින් වෙන්නේ ඍණාත්මක සංනිවේදනයක් සිද්ධ වෙනවා. ඍණාත්මක සංනිවේදනයක් කියන්නේ අපි නොදැනුවත්වම අපේ කටින් පිට වෙන්නේ අහිතකර වචන. මේ අහිතකර වචන පිට වුණාම අපේ සාර්ථකත්වයේ කරා යන්න අමාරු. හැබැයි අපි ඉපදිලා තියෙන්නේ මේ ඍණාත්මක බව ඇතුව නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ ධනාත්මක බවක් ඇතුව. ඒක අපි කියනවා ප්‍රභාෂර බවක් අපේ හිතේ තියෙනවා. මේකත් අපි නිතරම තේරුම් ගන්න ඕන දෙයක් තමයි. අපි නිතරම ප්‍රභාෂර පුජ්‍යලෝ. ඒ ප්‍රභාෂර කියලා කියන්නේ ඉපදිනකොටම අපි හිත හරියට උපමා කරලා තියෙන්නේ හිරු සඳු දෙදෙනාට වගේ. දැන් හිරු බබලනවා සඳ බබලනවා. හිරුගේ සතුගේ බැබලීමේ වෙනසක් පිළේ නැහැ. එතකොට හිරු බබලන එක යම් කිසි විද්‍යයකට මේ බලාකුල්, මීදුම, දුම වගේ දේවල් ඇවිල්ලා මැද බාධක ඇවිල්ලා අර හිරුගේ සතුගේ බලපෑම පල්ලෙහාට එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපට ආලෝකය ලැබෙන්නේ නැහැ. හැබැයි හිරු සඳ බබලන දැන් අපි සූර්යග්‍රහණයක චන්ද්‍රග්‍රහණ වෙලාවට වෙනත් දෙද වස්තුවක් ග්‍රහ වස්තුවක් ඇවිල්ලා නැත්නම් සූර්යයයි ඇවිල්ලා නැත්නම් පොළොව ඇවිල්ලා අර අපේ ආලෝකේ වළක්වන. එතකොට හඳ ආවොත් මේ සූර්යයා සහ පොළොව අතරට ඒ කියන්නේ අපිට සූර්යග්‍රහණයක් ඇති. ඒ කියන්නේ වෙන බාධකයක් නිසා අර බබලන හිරුගේ ශක්තිය ලැබෙන්නේ. හැබැයි තව ටිකක් කළා යනකොට අර ගමන එහාම වෙනකොට ග්‍රහ වස්තු ඔන්න අපිට හිරුගේ බලපෑම ආපහු තියෙනවා. මේකේ හිතත් ඒ වගේ තමයි වෙනත් බාධක වලින් කලවර වුණාට ඒක ඉවත් කරගත්තම අපිට ආපහු යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒක ඉතින් නිරන්තරයෙන් බලන්න ඕනේ අපේ හිත කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට බබලන දෙයක් ඒ බබලන දෙයක් බඩටපත් කරගන්න තමයි අපි කටයුතු කරන්නට ඕනේ. ඉතින් අපි නිරන්තරයෙන් හිතන්න ඕන දෙයක් තමයි හිරු සඳු දෙදෙනාට සමානයි මගේ හිත. ඒක ඉතින් හිත අපි දිනු කරගන්න නම් අපි ඒ මට්ටමට යන්නට ඕනේ. එතකොට ඒ தත්ත්වය දිනු කරගන්න නැතුව නැත්තම් අර බාධක ඇති වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? අපේ බාධක නිසා අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට බබලන හිරු මේ ඍණාත්මක වීමේ නැඹුරුව තමයි ස්වභාවයෙන්ම තියෙන්නේ. උපතින්ම ඍණාත්මක නැති වුණාට ඍණාත්මක වීමේ නැඹුරුවක් තියෙනවා. මෙන්න ඍණාත්මකයේ නැඹුරුව තමයි අපට හානි කර වෙන්නේ. හැබැයි ඒක අපි හැම කෙනාටම තියෙන. මේ කතා කරන මටත් තියෙනවා, ආගරින ඔබටත් තියෙනවා, ස්වභාවත් මිනිස්සු හැම දෙනාටම මේ ඍණාත්මකයේ නැඹුරුවක් තියෙනවා. ඒ නිසා අපි වෙන්නේ හැටියෙන් ඉගෙන ගන්න ඕන. ඍණාත්මක වන්නේ කොහොමද? අපි කව පටන් ගන්නෙ ප්‍රබාෂරව. හැබැයි අපි යම් කිසි හේතුවක් නිසා ඍණාත්මකෙන්න බලපාන. එකක් තමයි මේ ලදරු විවේචිත පැති වෙන බලපෑම. තමයි ලදරු විවේචිත බලපෑම කියන්නේ මුලින්ම පටන් ගන්න ගෙදරින් තමයි. මොකද අම්මලා ළමයින්ට හරි ආදරේ. අම්මලා ළමයින්ට ආදරේ නිසා අම්මලා උත්සාහ කරන නිරන්තරව ළමයි බොහොම පරිස්සම් කරන්නේ. එන්නේ මේ පරිස්සම් කරන දාන උත්සාහය වැඩි. එකට හේතුව අනතුරක් වෙයි කියලා. එතකොට වෙන්නේ මොකද්ද? ළමයි නිරන්තරයෙන්ම යමක් කරන්න උත්සාහ කරනකොට අලුත් දෙයකට පිට පියවර ගන්නකොටම වෙන්නේ නිරන්තරයෙන්ම වළක්වන්නේ. ඔක් කරන්න බෑ, වුවන්න බෑ, නගින්න එපා, ඒ වගේ වචන වලින් කියලා. එතකොට අර ළමයාගේ හිතේ ඇතුල් වෙනවා මේක මට කරන්න බෑ. මොකද අම්මලා එපයි කියන්නේ කරන්න බැරි නිසා. ඒ නිසා මූලික දේ තමයි ඍණාත්මක සිතිවිලි රෝපණය වෙනවා නොදැනුවත්වම අපේ සිත්වල. ඒතර මෙහෙම තමයි ටික 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 අපේ සිත ඍණාත්මක වෙන පටන් ගන්න. නොහැකියාව ගැන පණිවිඩේ උරා ගන්න. නොහැකියාව ගැන වැඩි ආවට පස්සේ හරි අමාරුයි ඒක හැකියාව බවට පත් කරගන්න. ඊට අමතරව තවත් අපි වදා වඩා ගන්න අය ඉන්නවා. සමහර ලාට ගෙදරින් නාච්චිලා සීයලා අපිට හුඟක් ආදර නිසා අපි වළක්වන්න උත්සාහ කරනවා. සමහර ලාට ගුරුවරු අපිට උපදෙස් දෙනකොට ඒ බලපෑම තියෙනවා. මාධ්‍ය බගින් බලපෑම සිද්ධ වෙනවා. එලිනාට්‍ය ඍණාත්මක චිත්‍රපට වගේ දේවලින් අප පස්සේ විස්තරාත්මක කතා කරලා බලමු. දැන් ඔබට පේනවා මාධ්‍ය මගිරුත් අපිට දන්නේම නැතුව පණිවිඩ එනවා. මම මේ කියන්නේ එතකොට අපි හිතට පණිවිඩ එන රටා කීපයක් තියෙනවා, මාර්ග කීපයක් තියෙනවා. දෙමාපියන්ගෙන්, ආචාර්ය සියලාගෙන්, ගුරුවරුන්ගෙන් ඊළඟට තමයි ප්‍රධාන වශයෙන්ම මේ අපි රූපවාහිනී ගුවන් විදුලි. එලිනාට්‍ය වලින් ඍණාත්මක චිත්‍රපට බලනකොට බලනකොට අපි හැමත් අපි තේ පැත්තට නඟුරු වෙන්න උත්සාහ කරනවා. තම ඍණාත්මක දේශන තියෙනවා. දැන් ටෙලිවිෂන් එකේ එහෙම බැලුවොත් එහෙම නිරන්තරයෙන් ප්‍රවෘත්ති. ඔබට මම කියනට උත්සාහ කළා බලන්න පුළුවන්. අද දවසේ හරි දවස් දෙකක් හරි ප්‍රවෘත්ති අහගෙන ඉන්න ගමන් බලන්න ඉරක් ගහලා දෙපැත්තට පොසිටිව් ඒවා කොච්චර තියෙනවද, නෙගටිව් ඒවා කොච්චර තියෙනවද.
දවස කට ධනාත්මකව කියමං කියක් කියලා තියෙනවාද ඍණාත්ම කියම් කියක් කියලා තියෙනවා මේව ලයිස්තු ගත කරොත් ධනාත්මක කියපු ප්‍රමාණයට වැඩිය හුඟක් වැඩි ඍණාත්මක දේවල් දැන් පසුගිය දවස්වල අපි ගත්තොත් එහෙම ගහ ගන්නවා මරා ගන්නවා වෙඩි තියා ගන්නවා ගිරි තියනවා මරනවා දැන් මේව ගොඩාක් අපි අහනවා 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 හැබැයි හොඳ දේවල් අපි අහලම නැත් කරන් තමයි ඒකින්ද අපි හොඳ දේවල් අහන්න නැත්තම් හුඟක් දාල් කියන රිලේ වනා අපේ යටිහිතේ ටිකෙන් ටික ටිකේ ගබඩා පිරෙන්නේ ඍණාත්මක පණිවිඩ වලින්. ඒතර ඒකත් අපිට හානි කර වෙනවා. ඒතර ඍණාත්මක දර්ශන ඍණාත්මක පණිවිඩ මේ හැම දෙයක්ම අපේ හිත දූෂ්‍ය කරන්න හේතු වෙනවා. මේක ඉතින් අපිට වළක්වන්න බැරි තරමට කිය. ඊට අමතරව සමහරලාට ඍණාත්මක දර්ශන නිර්මාණය කරන. හිතාමතාම නිර්මාණය කරන. ඒක සමහරලාට සමහර මේ පුවත්පත් ගන්නවා පුවත්පත් අලෙවි කරන්නේ මොඩලකට හිතාමතාම නිර්මාණය කරනවා සමහර පණිවිඩ ඍණාත්මක සංනිවේදනය නිසා වෙන්නේ මොකද්ද අපේ දුර්වල සිත් තවත් වැඩි වෙනවා දුබල සිත් වැඩි වෙනවා ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මානසික රෝග වලට අපි යන්න පටන් ගන්නවා ඊට පස්සේ අපි කරන විෂාද තත්ත්වයටපත් වෙනවා එතකොට මානසික විෂාද තත්ත්වයටපත් වුනාම නැවත ඔළුව උස්ස ගන්න අමාරුයි ඒවට පේනවා ඍණාත්මක සිතිවිල්ල මානසික රෝගී කරනවා මානසික රෝගීකව කායික රෝගී බවට ඇති කරනවා ඒක පෞල්‍ය අවුලක් බවට පත් වෙනවා ජාතියක් හැටියටත් ඒක හානි කරනවා ඒතර සමහර පුජ්‍යලෝ ඉන්නවා ආර්ථිකව ශක්තිමත් මුදල් තියෙනවා හැබැයි මානසිකව දුර්වල පිටන මුදල් ගොඩක් තියෙනවා නම් බොහොම ශක්තිමත් මනසක් තියෙන එක එහෙම වෙන්නේ නැහැ ඒගොල්ලන්ට මේ වෙනත් සාධක වල බලපෑම නිසා වෙන්නේ මොකද්ද දුබල මානසිකත් ඇති මේක හුඟක් ඇතිවර දෙයක් තමයි මේ ඕපදු සම්පප්පලා කිස් වචන පරුස වචන वचन सियालूंगात्मक सान्निवेदनाशक विनाशक अभी पंसी गणस्ता अटसी गणस्तावल योजना पंसी गण मुसावादावीरमाणी मुसाबा ऋणात्मक सान्निवेदनात्मक सान्निवेदनेमंगी जीवित सार्थक अवश्य मूलिक मूलधर्म पहाक आगम मूलिक मूलधर्म पहा समाज प्रवात्मक प्रधान कर्तम मुसावाद वीरमणि अभी अटसी गाट गीला वचन कीचन कीम संपलाप की बल ऋणात्मक वचन या मगे कटी सन्नीवेदने नवाण मगे वचि वचन या पीट नवाण इक दवस दवस पुरुंदी इक दवस नाम अब ईलक दवस मे गिनी पुलवांकती है अब पेर ऋणात्मक सन्नीवेदने आचार धर्म ऋणात्मक सिद्धवेत्मक उपाय मार्ग ऋणात्मक कथा महोप हदल हरी गो मुखद इतकोड़ताे मट बत पड़ काले अम्मल हेम गिनाला हिरे कविकोल मिनी कमती मे वगदे रौद्रदेव पिलकूल देव बीभत् रसे कुमती मिनी दुर् अब नोदे तमंगे हित टिकट 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 परिया मे निरंतर महाने मे वगे बीभत्स मतुकना मे मरुशिराकड़ागर कथातरण मुखदेन्े बहुल वशे अभी हेमदेनागम सीत दूष्य पटांग सामान्यपेन योटार नीलमेस्सो हणुवागोड नीलमेस्सो कमे नीलमेस्सो गुड नीलमेस्सो पार लगावे नीलमेस आराधना कर ऋणात्मक बवट पत्ते
ऋणात्मक अणतुरा हंधुरा गण ऋणात्मक अणतुरा हंधुरा गण इसे अंड बे इधर मंगे अभी मलकड़ अयंकर ओल मलकड़ हेदेन्न को मलकड़ अयंकर मलकड़े मे सेरमटी कर गोत्तम अपने इसे अंड पूर्वांक ऋणात्मक अतिगुणाक एक मिदेन्ड अभा मूलिक लक्ष्य ऋणात्मक स्थित अतिगुणावती मिदेन्ड हर अभा अतिवेन एक सरलाय एक अयंकर महांसुंदर हटि गा अतिवेन हटि कथा कर तो अभी दंडो एक व्यस्तुना अद उदे बट वाल ओण तरह वाल अतिम ए मुलिम वाल उत्तम अपने वाल अयंकर बरीवे मूलिक देता माई अभी वाल अयंगेन मुलिम कटे उतर ओण मानसिको चित्तवेगो कायको पहाट अदेलेनो मानसिको चित्तवेगो पहाट अदेलेनो मे ऋणात्मक अभी उदय हवस कल्पना कराने तरह हंगीम गटलुवाको पहाट अदेलेनो पोता चित्त बल रोग सुखकर मेक इसल कथा चित्त बल रोग हेदे अभी रोग सुखकर कथाकर इसल कथा रोग हेदे रोग हेदन विद्य धन प्रधान देता ऋणात्मक ऋण धनात्मक बुद्ध लेंगे रोग हेदी भव्यता अड़ी ऋणात्मक बुद्ध लेंगे रोग हेदी भव्यता बड़ी जातिया ऋणात्मक जातिया रोग हेदी भव्यता बड़ी जाति धनात्मक जाति जाति का आर्थिक देह धनात्मक इतकोटे चित्त बल रोग सुखर गणना पुलवा चित्त बल रोग हदा गणना पुल मानसिक चित्तवेको कायको पात्र अदेम वेन्न नवते नगिट गणी अमार ऋणात्मक तीन मुखद मित्र संबंध यालूते कथा कट यालू हमेम तमंग दुग्ग हट हण यालू नह समान कौनसल आटलुआ कथाकर हमले हमें तमंगे नुहकियावण मिनी श्वास हमको दिया मतकोट इतना इन कलमणाकुबे दुग्गन असन्न मट विलावे उबे दिन सार्थकता जैग्रहण असन्न ओण तर विलावती अड़पाड़ कथाकर मिथन कथाकर मित्र सबंता वेडिवेन्नेव आती नेगेटिव ऋणात्मको उदासीन रोगी भावे मिदेन्न रोगी भावे मिदेन्न निरंतर धनात्मक हरी वेदगा मुखद मेके जीवित सार्थक पलवी अड़ता सरल रोग बरपतल बलपाट सरल रोग बरपतल मेट मे विधि ऋणात्मक ऋणात्मक अणतुरा अणतुरा ऋणात्मक स्थिति में पुरुदी ऋणात्मक पुरुदी मिदेने हरी वेदगा स्वयं कथन दवसिटी हेट
ධනාත්මක සිතිවිලිද ඍණාත්මක සිතිවිලිද අපේ ඕන නම් දවසක ඕන පැයක් අපි පැය භාගයක් අරගෙන බලන්න පුළුවන් මේ පැය භාගය තුල මගේ සිතේ දුවන්නේ ධනාත්මක සිත ඍණාත්මක සිත දැන් මම මේ දේශනය කරන අතරතුර ඍණාත්මක බුද්ධිය ලෙවන්ට ඒත් කල්පනා වෙන්නේ ඕවා කිව්වට කොහොම කරන්නද ඕක හරියන එකක් නෙවෙයි ධනාත්මක කුජල හිතන්නේ මේ කරුණු ටික අරගෙන මගේ ඉතිරි ටික සාර්ථක කරගන්නේ කොහොමද එකම කතාව දෙන්නකට ඇහෙන්නේ දෙවිදියකට ඒ මොකද ඍණාත්මකයෙන් පිරිච්ච පුජ්‍යලයට මේකේ තියෙන අඩුපාඩු කම්පේ මගේ එක වචනයක් හරි වැරදුනොත් එහෙම ඒක තමයි ලොකුවටම පේන්නේ අර ඉතිරි පෑම කතා කරපුවා ඇහෙන්නේ ධනාත්මකයට ඒ ඍණාත්මක දේවල් පේන්නේ නැහැ එයා බලන්නේ මේකෙන් උකහාගන්නේ කොහොමද එකින්ද එකම කතාව දෙන්නේ දෙවියන් උකහාගන්නේ අර පිටිපස්සේ තියෙන අර ධනාත්මක ඍණාත්මක සිතිවිලිය. දැන් බලන්න මේ ස්වයං කතනේ මේ ස්වයං කතනේ පුරුදු වෙලාම ඒගොල්ලෝ නිතරම කියන්නේ මම දන්නවා මට නම් බෑ. තමන්ටම තමන් කියා ගන්න. මම දන්නවා මට නම් බෑ. මම දන්නවා මට හිතෙනවා මාව ලෙඩ වෙයි කියලා. මම හිතනවා කොරෝනාවම මාත් ලෙඩ වෙයි. කොරෝනා නැතිලා බැරෙයි කියලා තමන් ලෑස්තිතු. මේ ලෝකෙ ළඟදී විනාශ වෙයි කියලා ලෝකෙ විනාශ වෙයි කියලා බයට කලින් සිටියසා ගත්තා කියලා. ඒකට හේතුව තමන් හිතනවා මම ලෙඩ වෙලා විනාශ වෙයි ඒකින්ද කල්ලාතු මේ කරගත්තොත් හොඳයි. සමහර කියලා මට සබාවක් කතා කරන්න බෑ. ඇත්තටම කතා කරන්න පුළුවන්. හැබැයි කතා කරන්න බෑ කියලා සබකෝලයක් ඇති කරගත්තා. දැන් මට මතකයි අපේ වුණු පාඨමාලාවට එක සැරයක් මේ ස්වාමීන් වහන්සේ නමක් එන්නේ. මේ ස්වාමීන් වහන්සේ නැගලා අපි සාමාන්‍ය මේ වුණු පාඨමාලාවේ මුල්ම දවසේ අපි කරන්නේ ආපු හැමදෙනාටම තමන් ගැන පොඩි හැඳින්වීමක් කරලා වේදිකාවෙන් බැහැල යන්න කියලා කියනවා. වේදිකාවට නගිනවා මම කවුද මම කොහෙන්ද ආවේ මගේ අරමුණ මොකද්ද මම යන ඉස්කෝලේ මොනවද මොනහක් ටිකක් කියලා විනාඩි භාගයක් විතර කතා කරලා එයා යනවා ඊළඟ දෙවෙනි එක කරනවා මෙහෙම එක එක කරලා අපි සියලු දෙනාම එකට හඳුනා ගන්න ඕන නිසා මෙවැනි වැඩසටහනක් තියෙනවා ඊළඟට අන්තිමටම ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ පැත්ත බලන්න නැතුවම එයා අනිත් පැත්තම බලන්න ගිහලා බහැලා ගියා පස්සේ මම හව ස්වාමීන් වහන්සේ එනවා ඇයි ස්වාමීන් වහන්සේ මුන්නේ නෑ සර් මට මේ කතා කරන්න බෑන සභාවට ඉතින් මම ආවේ මට දැන් තීරණයක් ගන්නලා තියෙනවා මොකද මට එක්කෝ බෙල්ල වල දාගන්න එනවා එහෙම නැත්නම් සිවුරු වල යන්න ඇයි කිසිම කෙනෙකුට මට සභාවේ කතාවක් කරන්න බෑ ඉතින් මම ඇයි ඉතින් මේ බෙල්ල වල දාගන්න නැස මේ අපේ ලොකු හාමුදුරුව ළඟදී අපවත් වෙන්න දැන් ලොකා අපවත් වුණොත් එහෙම මම ලොකු අමාරුවක් දැන් මොකද මට කියන්න බෑ දැන් හාමුදුරුව කරන්නේ මොකද්ද හාමුදුරුව ඕනම තැනකට ගියාම පන්සිල් දීම බාර ගන්න බාරගෙන පන්සිල් මේ වටාපත ඉස්සරහින් තියාගෙන පන්සිල් දෙන්න वटापते महाजन पुस्तक अतर महादुर जनप्रिय धर्मदेश मुलिंग मठ सभा कथाकृणात्मक आवे අපි එක හිමින් හිමින් ක්‍රමක්‍රමෙන් නැති කරලා අද වෙනකොට කිසිම වෙලාවක යාර දැන් හිතනවා ඇයි යවන් ඒ දවස්වල ඒක කරේ නැත්තේ කියලා ඕන කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන්. සමහර ඉන්නවා රක්ෂණ සංස්ථාව. දැන් ඒගොල්ලෝ අපි දන්නවා රක්ෂණ ශේෂ්ත්‍රයේ සාර්ථක වෙන පුද්ගලයෝ ඉන්නවා අසාර්ථක පුද්ගලයෝ. අසාර්ථක පුද්ගලයෝ නිතරම කියන්නේ Tamanට මෙසලා පරාජය බාර ගන්න. මං ඔට්ටුවක් අල්ලනවා මෙයක් බෑ කියාවි කියලා. ඒක යන්නේම ඉතින් බෑ කියයි කියලා බලාපොරොත්තු. එතකොට වෙන්නේ ඒ චරිතේ බලපානවා ඒ පුද්ගලයාට කතාව වලපන්නේ මේ විදියට ඍණ පැත්තට අන්තිමට කිසිගෙනෙක් ඉන්ෂුරන්ස් එක ගන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම කණ්ඩායමක් ඉන්නවා. අර අපි කියනවා මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් කියලා MDRT කියලා වචනයක් ඔය රක්ෂණ ශේෂ්ත්‍රය දාන්න. ඒගොල්ලෝ අවුරුද්ද සැරයක් මේ හොඳම රක්ෂණ අලෙවිකරණ කණ්ඩායමේ ජයග්‍රහකෝ තෝරලා ඇමරිකාවේ තියෙන ඒ මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් කියන සම්මේලන තරග. හැම අවුරුද්දෙම ලංකාවට තරග. දැන් මගේ අත්දැකීම් තියෙනවා හැම අවුරුද්දෙම වගේ එකම කණ්ඩායමක් යනවා. अलविकरा
වෙනම දක්ෂතාවයක් තියෙනවා. එහෙම දක්ෂයා ඉන්නවා. ඒගොල්ලෝ පොසිටිව් අර නෙගටිව් අය මාස දෙකෙන් තුනෙන් ප්‍රස්තාව දාලා යනවා. හැබැයි පොසිටිව් අය දිගින් දිගට ජයග්‍රහණය කරා කියලා මාසෙට ලක්ෂ 2 3 4 5 වැටුප ගන්න මට්ටමට පත් වෙනවා. ඉතින් මූලික දේ තමයි තමන්ම කියනවා නම් මම ඔට්ටුවක් කරනවා මම පරදෙයි කියලා පරදිනවම තමයි. අවර හැම්බෙලේ කියන්නේ මට ඔච්චර හයියක් නැහැ මට ඔච්චර ගැම්මක් නැහැ ඔක් කරන්න මට වාහනයක යන්න බෑ මම නැග්ගොත් වමන යනවා දැන් බොහොම කියන්නේ මොකද්ද මේ නිරන්තරයෙන්ම යටිහිත එවනවා පණිවිඩ ඍණාත්මක පණිවිඩ එවනවා ළමාර ළමයි නිතරම කියන්නේ මට මතක හිටින්නේ නැහැ කියලා දැන් මම ළමයින්ට තහනම් කරලා තියෙන දේක් තමයි ඕක් කියන්නේ මතක හිටින්නේ නැහැ කියලා කිව්වොත් මතක හිටින්නේ නැහැ තමයි ඉතින් පොඩ්ඩක් හරි මතක මට දැන් වෙනතන වැඩි කරුණු පහක් මතකයි කියනවා නම් ඒ පැත්ත කතා කරන්නේ මතක හිටින්නේ නැහැ කියලා බුදුදහමස කියන්නේ මතකෙන්නේ නැහැ කිව්වම ඒක කඩාගෙන ඒක වහගෙන මතක තියාගන්න පුළුවන් හැකියාව ඇති වෙන්නේම නැහැ. ඊළඟට කියනවා ඕකනම් හරියට වැඩක් නෙවෙයි. মানে මේ හැම වෙලේම ඍණාත්මක පණිවිඩ කොච්චර කියනවා. මේව ලයිස්තුවක් හදන්න පුළුවන්. ඔබට එච්චරම අමාරු නම් ලයිස්තුවක් හදන්න මේ දැන් අර ගමන් ඔය 3 wheel පිටිපස්සේ යන්න බලන්න. 3 wheel වල 90%ක් ගහලා තියෙන්නේ ඍණාත්මක පණිවිඩ තමයි. කොච්චර කරත් ඔච්චර තමයි. හැමදාම මහපාර. පැතුවේ රන් විමනක් ඉන්නේ බල්පතේ. දැන් මේ මොනවද කියන්නේ ජාතික වශයෙන්ම අපි ඍණාත්මක පණිවිඩ තමයි මේ කීකේ ඉන්නේ. මෙහෙම කීකේ ඉඳලා නම් ජීවිතය සාර්ථක කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතින් මූලික දේ තමයි අපි ඍණාත්මක සිතිවිලි එන ආකාරය ගැන හිතන්නට ඕන. දැන් අපි දැනගත්ත ඍණාත්මක සිතිවිලි එනවා මේකෙන් අපි මිදෙන්නට ඕන. අද දවස තුල මේ පෑය තුල මේක තදින් හිතර ගන්න. එතකොට එත ඉඳලා අපි මේ වල්පැල අයින් කරාට පස්සේ අතුල් වෙන්න ඉඩ හම්බෙන්නේ නැහැ වල්පැල වල. කොහොමද මේ ඍණාත්මක සිතිවිලි sannivedale වෙන්නේ? ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. අපි එකට කියනවා C3ක් කියලා. C3ක් කියලා කියන්නේ එකක් තමයි අපිව විවේචනය කිරීම. දැන් සමහර පුද්ගලයන් නිරන්තරයෙන් විවේචනය කරනවා. මේ විවේචනය කිරීමෙන්ම අපිට ඇති වෙනවා ඍණාත්මක සිතිවිලි. ඕක හරියන්නේ නැහැ, ඔය කතාව හොඳ නැහැ, උස නැහැ, කෙටිය. ඔයද විවේචනය කරනවා. ඒක එකාතකින් හානි කර වෙනවා. අනිත් එක තමයි නිරන්තරයෙන්ම අපිට අපේ අදහස් වලට එරෙහි බලවේගයක් ගන්නවා. ඒ කියන්නේ එලා දකින්න අපි කර කන්ඩෙම් කරනවා අයියෝ එයාත් මිනිහෙක්ද ඕකත් වැඩක්ද ඕවා ඔහොමද කරන්නේ ඔය වැඩේ නිතරම කන්ඩෙම් කිරීමක් තියෙනවා මේක හෙලා දකින්න හෙලා දැකීමත් අපිට හානි කරනවා අනිත් එක තමයි කම්ප්ලේන් කරන ෆැමිලිලි කරන මේ වාඩුයි මේ වාඩුයි මේ වාඩුයි කියලා කම්ප්ලේන් කරන දැන් අපි බලනවා දැන් විවේචන තියෙන වර්ග දෙකක් එකක් තමයි පොසිටිව් විවේචන ධනාත්මක විවේචන අර්ථ සම්පන්නයි කෙනෙක්ගේ අඩුවක් දැක්කම අපි කියන පුතා මෙන්න මේ ටික හදා ගන්න ඕනේ. එතකොට අපි ඒක පොඩි විවේචනයක් කරාට ඒක අර්ථ සම්පන්න විවේචනයක්. ආයතනක ප්‍රධානියා අපි වෙනම පැත්තකට කතා කරලා කියනවා. ඔයගේ මේ ටික හුඟක් හොඳයි වා මෙන්න මේ වැරදි ටික හදා ගන්න ඕනේ. ඒක අර්ථ සම්පන්නයි. ගුරුවරයෙක් කියනවා පුතා මේ ගණන් හදන හැටි වාර මේ ගාන විතරක් බැලිය යුතු අනිත්වා පුළුවන් මොකටද? ඉතින් මේ ගාන්නේ හදන්නේ මෙහෙමයි කියලා ඒකත් කියනවා. ඒකත් අර්ථ සම්පන්න. ඒකත් අර්ථ සම්පන්න විවේචනයක් කියලා. අපි ඒකට කියනවා පොසිටිව් ධනාත්මකය. හැබැයි ඒ වුණත් කියන්න ඕන තැනක් වෙලාවක් තියෙනවා කාලයක් තියෙනවා මේ සෙනග මැද අඩුපාඩු කතා කරන්නේ අපි අපිට ඇත්ත වශයෙන්ම උදව්වක් කරන්න ඕන නම් අපි ආ වෙනම කතා කරලා අපි ඒක අපිට හිමින් සීරුවයට දරා ගන්න පුළුවන් විදිහට කියන්න අපි කියන අර මේ බෙහෙත් දෙනවා වගේ තමයි මේ වටේ මේ අපි සීනි දවටලා තියෙන්නේ වටේ සීනි දවටපු බෙත්තක් තමයි පොඩි ළමයින්ට දෙන්නේ මොකද ඇතුලේ තියෙනවා බෙහෙත් හැබැයි අපි සීනි දවටලා තියෙන නිසා එයා ඒක උරා ගන්න ඒක බොන්න පටන් ගන්න ඒ වගේ විවේචන කරනකොට අත්තයි විවේචනයේ අර්ථ සම්පන්න විචාරයක් කරනවා නම් හොඳයි ඒක වුණත් පරිස්සමෙන් කරන්න. මොකද ඍණාත්මක පුජ්‍යලයකට අර්ථ සම්පන්න විවේචනයක් කරත් ඒකත් හිතන්නේ ඍණාත්මක බව. ඒකින්ද අපි ගමක් කියනකොට මේ පුජ්‍යලයට මේක දරා ගන්න පුළුවන්ද? මේ කියන වෙලාව හරිද? මේ කියන එකෙන් ප්‍රයෝජනක් තියෙනවද? මේ හැම එකක්ම කල්පනා කරලා තමයි අපි ධනාත්මක විවේචනය කරන්නට. අනිත් එක තමයි ඍණාත්මක විවේචනය කරනවා නම් ඒක හානික. ඉස්සර අපි ගම්වල හිටියා මන්ද දැන් ඉන්නවා දන්නේ ඉස්සර හිටියා මේ ඇස්සහ කටවහ මාතුරු කියලා තියෙනවා ඇස්සහ කටවහ කියන්නේ ඉතින් ඒවා තමයි ඍණාත්මක විවේචන අපි කියනවා එයා ආවිල කතා කරොත් ඉවරද ඒකින්ද ඉස්සර අම්මල ළමයි ටික හංගනවා එන්නේ ඒවා ඉස්සරහට මොකද එයා ආවිල කතා කරොත් ඔයාලා එළවෙයි එහෙම කියන දහත් යාබල්ලා ගත් කිව්වොත් ඒ මේගයි හොඳට පොස් එහෙම ඇදලා තියනවායි කියලා මිනිස්සු කියනවා ඊළඟ සැරේට පොස් දෙන්නේ නැහැ කියලා ඒක ඇත්තද බොරුද මන් දන්නේ නැහැ එහෙමත් තියුණා ඒ කියන්නේ ඒවා ඍණාත්මක ප්‍රකාශ නිසා වෙන හානි උජ්ජලයෙන්ට වෙන්න පුළුවන් භෞතික වස්තු වලට වෙන්න පුළුවන් ඒක දැන් නන්තරයෙන්ම ඒ වහාණිය වෙනවා. ඒතර ඒ නිතර විවේචනය කරන්න නැහැ කියන්නේ ඕක හරියන්නේ නැහැ. ඔකම බොළඳ අදහසක්. ඔයාට ඕක කරන්න බෑ. හැම වෙලේම අපි විවේචනය කරන්න ඇත්ත එක්ක පරිස්සමෙන් ආශ්‍රය කරනවා. අපි ඒගොල්ලෝ මගේ හරින්නට ඕන. ඒතර මොකද ඒගොල්ලෝත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ තියෙන ධනාත්මක බව වර්ධනය වීමත් බල කියන.
ඒ කියන්නේ ආ උඩට මලක් මල් පැලයක් හදන්න આવොත් ආයෙත් චප්ප කරදා. ආයෙත් එනවා ආයෙත් චප්ප කරනවා. එතකොට උඩට එන්න පුළුවන් කමක් ඇත්ත වෙන්නේ නැහැ. ඊළඟට ඔයා තමයි මේ හෙලා දැකීම පැමිණිලි කිරීම. ඔච්චර හෙලා දැකීම තියෙනවද? දැන් මම කියන එකක් තමයි සම්මුඛ සාකච්ඡා. වාද විවාද. මේ විදිහට රූප හොයන්නේ ගුවන් විදුලි යනවා අය නම නම් දාලා තියෙන එකම පේනවා රටකට හානි කරලා. ඒ වල තියෙන්නේ වාදය, ඊතලය, ඊළඟට වාද පිටිය සටන ඔන්න ඌව තමයි මාතෘකාව. දැන් එන්නෙම සටන් කරන්න බලාගෙන. මේ සටන් කරන්න බලාගෙන එනකොට කියන්නෙම අනිත් පැත්තේ අඩුපාඩු ටික විතරයි. දැන් අපිට જાතියක් හැටියට ඕන වෙන්නේ එක එක්කෙනාගේ අඩුපාඩු කතා කරන එක නෙවෙයිනේ. මේ පැය දෙකක් තුනක් තිස්සේ නිකන් කුලල් කා ගන්න පූස වගේ එහෙට මෙහෙට රණ්ඩු කර. දැන් මේව අහගෙන ඉන්න මිනිස්සුත් ඔය පැති වලට බෙදිලා මානසිකව ඍණාත්මක වෙට. දැන් මම නම් එකක්වත් බලන්නේ නැහැ. මොකද ඒ බලනකොටම තේරෙනවා මම මෙච්චර හොඳට ඉන්න මමත් දුරවල ඉන්න පටන් ගන්න. ඉතින් අපි ටික 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 නොබලා ඉඳලම ප්‍රේක්ෂක ඉන්න පුළුවන් මේ ජනමාධ්‍ය කරන මේ ව්‍යසනේ නවත්තලා දා. ඒ මොකද ඒ අපි කිව්වෙච්චරු ගත් කමකුත් නැති කණ්ඩායමක් ඇවිල්ලා. ඒගොල්ලෝ එහෙට වාද කරනවා මෙහෙට වාද කරනවා බැලුවා උගත්යට පේනවා කියන කරුණුත් වැරදි කියන පණිවිඩත් වැරදි ජාතියට හානි කරනවා. ඒකින්ද ඒ වගේ ජාතියට හානි කරන වැරදි පණිවිඩ අහන්න ඔබ කාලේ නාස්ති කරන්න එපා. ඊට වඩා හොඳයි ධනාත්මක චින්තනය ඇති වෙන පොතක් කියවගන්න. ඒක ඊට වැඩිය අර්ථ සම්පන්න වෙනවා. ඒක මූලික දේ තමයි අපි නිරන්තරයෙන්ම ඍණාත්මක සංවේදනයේ මිදෙන අන්දම ඉගෙන ගන්නත් ඕන. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි අපි මේ ඍණාත්මක දේවල් ඇති වෙන්නේ ඔය දේශන වලින් එහෙම විතරක් නෙවෙයි. අපි ජීවත් වෙන පරිසරිනුත් බලපාන. ඍණාත්මක පරිසරයක ජීවත් වීමේ ඍණාත්මක පුජ්‍යලේ බීවීමේ බහුවිතාව වැඩි. අපි කියන පැල්පත්වල ජීවත් වෙච්ච පුජ්‍යලේ අපිට හොඳ අත්දැකීම් තියෙනවා පහුගිය අවුරුදු කාලේ අපි පැල්පත්වල හිටපු අයට අට්ටු නිවාස හදලා දුන්නා. දැන් අපි ඒ පිළිබඳව පොඩි පොඩි ව්‍යාපෘති සමීක්ෂණත් කරලා තියෙනවා. දැන් පැල්පත්වල ඉන්න කාලෙත් අපි ඒගොල්ලෝ කතා කරලා තියෙනවා අට්ටු නිවාසෙට ගියාට පස්සේ කතා කරලා තියෙනවා. ආත්පසෙ මිනිස්සු වෙනස් වෙලා තියෙනවා. අර වෙනද වගේ කෑ ගහගන්න අඬ දොඩාගෙන ඉන්න අය අඩු වෙලා තියෙනවා. පාඩම් කරන ළමයිගේ පාඩම් කරන ක්‍රියාදාමය වෙනස් වෙලා තියෙනවා. ගෙදර අඬ දවර අඩු වෙලා තියෙනවා. ඊළඟ මත් කුඩු වගේ දේවල් අලෙවි කිරීමේ ව්‍යාපාරය අඩු වෙලා තියෙනවා. හුඟක් දේවල් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිසරය මාරු කරපු ගමන්ම ඒගොල්ලෝ හිතනවා මේ පරිසරයට ගැළපෙන විදියට අපි අපේ ජීවිතය හදාගන්නවා. ඒකයි කියන්නේ පතිරූප දේශ වාසෝචක. උචිත ප්‍රදේශයක වාසය කරන එක හරිම වැදගත්. ඒ ප්‍රදේශයක වාසය කිරීමෙන් තමයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි අපි මේ තට්ටු නිවාස වලට ගියාය පැල්පත් වල හිටපාටට වෙනස් වෙන්නේ අර ඍණාත්මක පරිසරයකින් ධනාත්මක පරිසරයට යාම නිසා. ඒකින්තර සාමාන්‍ය කියමනක් තියෙනවා ඔබ පාත්තෙන් අතර ජීවත් වුණොත් පාත්තෙක් වෙනවා රාජාලිය අතර ජීවත් වුණොත් රාජාලියෙක් වෙනවා. ඒ ඔබ ජීවත් වෙන්නේ කාත් සමග? මෙතන ගොඩ නැගිලි ටික විතරක් නෙවෙයි ඒ ආශ්‍රය කරන කුජලෙන් පවා. අපි කියනවා තරුණ ළමයි පාසල් වල ළමයි අවස්ථලාට ගත කරන්නේ කාත් එක්කද? අවස්ථලාට ගත කරන්නේ ওই ඍණාත්මක කුජලෙන් සමගන. වැඩි කල නැන් ඉස්සල්ලා ඒ පුජ්‍යලයාගේ අධ්‍යාපනයේ කඩාකප්පලෙනවා ඍණාත්මක පරිසරයකට නැඹුරු වෙනවා අවසානයේ චණ්ඩිකම් වලට ගිහිල්ලා මත් කුඩු මත් පැන් වලට ගිහිල්ලා සමහරලාට හිරගෙදරින් තමයි කියලා කරන්නේ. එතකොට ඍණාත්මක පරිසරයක ඍණාත්මක පුජ්‍යලින් ආශ්‍රය කිරීම ඉවර වෙන්නේ ඍණාත්මක චරිතයක් බඩපත් කරන පුජ්‍යල පෞරුෂයට එක හානි කරයි. අනිත් එක තමයි සමහරලාට අපි කියමු මේ සමත් වෙන පාසල් කියලා වර්ගයක් තියෙනවා අසමත් වෙන පාසල් මේකටත් ඒ පරිසර සාධකේ බලපාන. දැන් සමහර පාසල් තියෙනවා මේ පාසලට ගියාම ළමයි විභාග වලින් සමත් වෙනවා කියලා ළමයි විශ්වාස කරනවා. 100%ක්ම සාමාන්‍ය පෙළ සමත් වෙන ඉස්කෝල තියෙනවා ලංකාවේ. ඒකෝ දැන් ඒ පාසලට ගියාම නොදැනුවත්වම වැඩ බැරියෙක් කරන්න පුළුවන් කැපතියි. ඒ මොකද යා ඉන්න ජීවත් වෙන්නේ සමත් වෙන කණ්ඩායමක් එක්ක. ඒතර ගිය අවුරුද්ද සමත් වෙලා තියෙනවා ඉස්සල්ලා අවුරුද්ද සමත් වෙලා තියෙනවා අපිත් එක්ක වැඩ කරපු අයියලා අක්කලා දේරම් පාසල තියෙනවා නිසා Tamanටත් පුළුවන් කියලා ආකල්පේ ඇති වෙයි. ඒක නිසා තමයි සමත් වෙන පාසල්වලට ළමයි දාන්න දෙමව්පියෝ කැමති වෙන්නේ. ඒ වගේම සමහර පාසල් තියෙනවා කොච්චර උපාධ්‍යාය ගුරු 15ක් 20ක් ගැන්නුවත් ළමයි අසමත් වෙනවා. ඒකට හේතුව ඒ ළමයි ඉස්සලා පිළිගන්නේ අපේ පාසලෙන් නම් පාස් වෙන්න බෑ. අපේ පාසලට ගිහිල්ලා කවදාවත් හරියන්නේ නැහැ. කොච්චර හොඳ ගුරු ඉගැන්නුවත් මනසේ තියෙන්නේ බෑ කියන පණිවිඩය. ඒතර අර ප්‍රධාන වශයෙන් සමත් වෙන පාසල් එච්චර අපූර්ව ඉගැන්වීමක් කියලා වර්ගයක් නැහැ. ඒ සාමාන්‍ය ගුරු උගන්වන්නේ අර පොත්මයි උගන්වන්නේ. හැබැයි ඒ ළමයි සමත් වෙන්නත් මේ ළමයි අසමත් වෙන්නත් බලපාන්නේ සිතිවිල්ල විතරයි. නැතුව ආර්ථිකය බලපානවා නෙවෙයි. දැන් ඒ කියන පාසල්වලත් ඉතාම දුර්වල ළමයි ඉන්නවා, දුප්පත් ළමයි ඉන්නවා. අපි දන්නවනේ ශිෂ්‍යත්ව දෙන්න ගියාම සමහර ළමයි ඉන්නවා ඒ දවසේ මාසික වියදම හොයාගන්නත් බැරි ළමයි ඉස්කෝලේ ඉගෙන ගන්නවා. හැබැයි
ඒ නමයක් අරගෙන නැත්නම් ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාල ළමයි ඕන තරම් ඉන්නේ. එතන තියන්නේ සමත් වෙන්න පුළුවන් කියන ආකල්පය තමයි. මේ පාසලට ආවොත් සමත් වෙනවා. මේ පාසලේ ගිය අවුරුද්ද සමත් වෙලා තියෙනවා. ඉතින් සමත් වෙන පාසල් අසමත් වෙන පාසල් කියලා එතන තියෙන අර එකඟතාවයක් සමත් වෙන පාසලට ආව සමත් වෙන කියන ආකල්පය. ඒ ඍණාත්මක පරිසරයක සාර්ථක විශ්වවිද්‍යාලයකට හොයා ගන්න පුළුවන්. කොහොම කලාතුරකින් තමයි ඍණාත්මක පරිසරයක සාර්ථක විශ්වවිද්‍යාලෙ ඉන්නේ. බොහෝ දුරට සාර්ථක විශ්වවිද්‍යාලෙ ඉන්නේ ධනාත්මක පරිසරයකම තමයි. දැන් හොඳ පරිසරයක තමයි ඉන්නේ. ඒකින්ද අපි මූලික දේ තමයි අපි බලන්න ඕනේ ලෝකේ කවුද අගය කරන්නේ. දැන් විවේචකෙින්ද ප්‍රතිමා ගොඩනගපු ලෝකයක් නැහැ. ප්‍රතිමා ගොඩනගලා තියෙන්නේ ධනාත්මකව ජීවි ලෝක වෙනස් කරන්න උත්සාහ කරපු පුජ්‍යලි. දැන් අපි කියනවා මහත්මා ගාන්ධිතුමා ඉන්දියාව විට ප්‍රධාන පෙළේ දාර්ශනිකයෙක්, දේශපාලනඥයෙක්, ඊළඟට නිදහස් සටනේ වීරයෙක්. එතකොට එතුමාගේ ප්‍රතිමා ඉන්දියාවටත් වැඩි හදලා තියෙන්නේ එංගලන්තේ. එංගලන්තේ වැඩිම ප්‍රතිමා තියෙන්නේ මහත්මා ගාන්ධිගේ. එතකොට බලන්න වීරයෙක්ගේ චරිතවලට කොච්චර ගරු කිරීමක් තියෙනවද කියන්නේ. දැන් ඒගොල්ලෝ බැන බැන හිටියේ නෑ සමාජයේ. සමාජයේ ජනතාව ඉස්සරහට තල්ලු කරගනවා. මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු, රවීන්ද්‍රනාථ ටාගෝර්, ඊළඟ රාජේන්ද්‍ර ප්‍රසාද්, රාධාකෘෂ්ණන් මේ වීර චරිත. දැන් මේ පුජ්‍යලව තමයි මුළු ඉන්දියාවම යලි පණ ගැස්සේ. යලි පිබිදෙව්. යලි පුබදපු ජනතාවක් ඇති කරේ මේ චරිත. එතකොට එක චරිතයකට දහස් ගණන් චරිත වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ චරිත ලෝකෙ පුරාම ප්‍රතිමා දාන්න පටන් ගත්තා ඒ පුජ්‍යලව වෙනු. දැන් අපිට පේනවා කොච්චර වටිනවද මේ ධනාත්මක සිතිවිලි ඇති පුජ්‍යලේ බවටපත් වීම. එතකොට මේ අහගෙන ඉන්න ඔබ අනිත් අය ගැන කල්පනා කරන්න යන්න එපා. ඔබ හිතන්න අද ඉඳලා මම මට එන ඍණාත්මක සිතිවිලි පුළුවන් තරම් ඉවත් කරලා මේ කියන කරුණ පදනම් කරගෙන මම ධනාත්මක පුජ්‍යලයක් වීමේ සිතිවිලි ඇති කරගන්න. එතකොට ඒක මගේ පුජ්‍යලික දියුණුවට උදව් වෙනවා. මම සාර්ථකුණා මගේ පවුලට ඒක මාරු වෙනවා. අපේ පවුලේ සාර්ථකුණා අපේ ගමට මාරු වෙනවා. මේ ටිකින් ටික ජීංගේ රටක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ද මූලික දේ තමයි අපි ඍණාත්මක සිතිවිලි මිදෙන හැටි ඉගෙන ගන්නට ඕන. ඊළඟ වැදගත්ම දේ තමයි අපි අතීතය සම ගනුදෙනු කරන ආකාරය. මේකත් හරි වැදගත් වෙනවා. අපි අතීතයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? දැන් අතීතයත් එක්ක ගනුදෙනු කරනකොට හුඟක් වෙලාවට අපි කරන්නේ දෙයක් තමයි අපි අතීතයේ තිබිච්ච සිත් ඇවුල් ගැන කල්පනා කරනවා. ඇත්තට මේ ගැන දෙසරයක් හිතන්න ඕනේ. හැම දිනාටම අඩුපාඩුකම් තියෙනවා. හැම දිනාටම පරාජයන් නැති වෙනවා. ඊළඟට සිතිවිලි තියෙනවා. මේ සිත්තැවුල් තබා ගැනීම හානිකර. සිදුවෙච්ච දේ වෙලා ඉවරයි. නැවත අපිට ඒක ඇති වුණත් නැතත් ඒ සිදුවීම නැවත හදන්න පුළුවන් නෑ. ඒක දැන් අතීතයට ගිහිල්ලා ඉවරයි. අතීතයට ගිය දේවල් පිළිබඳව යලි යලිත් හිතන කල්පනා කරන කණ්ඩායමක්. සුළු දෙයක් ගැන අපිට අතපහ වුණත් ඒ ගැන උත්තරම හිතන. සමහර අය ඉල්ලගෙන මට ඒ වෙලාවේ ඒක කියන්න අමතකුණානේ. දැන් ඒක අමතක ඒක ගමන්නේ කණ්ඩායමට ඒක ඇහිලත් නෑ. හැබැයි තමන් ඒ ගැන පැය ගණන් මාස ගණන් කල්පනා කරනවා. විභාගයට ලියලා ඇවිල්ලා මට මෙහෙම ලියා ගන්න බැරි නැහැ කියලා කොච්චර කම්පා වෙනවද? ප්‍රතිඵල එනකොට සමත් වෙලා තියෙනවා. අතීතයේ ගැන දැන් අපේ කාර්යය ඉවරයි. දැන් මම මේ දේශනේ කරලා ඉවරුනාම මගේ භූමිකාව ඉවරයි. කරන්න පුළුවන් හොඳම විදිහට මම මගේ දේශනේ කරනවා. එතකොට දැන් ඒක ඉවරුනාට පස්සේ මට ඒ ආලාට ආව වචනයක් දෙයක් කියන්න දිවුරන්නේ කියලා හිතලා වැඩක් නැහැ. මොකද ඒක දැන් අතීතයට ගිහිල්ලා තියෙනවා. අපි ඉස්සරහදි කරන්නේ ඒක අඩුපාඩුව සකස් කරගෙන ඉස්සරහට ඒක වෙනස් වෙනවා මිසක් අතීතය ගැන දුක් වෙලා වැඩක් සිත් ඇවුල් ඇති කර වැඩක් නැහැ. ඒ ඍණාත්මක පුජ්‍යලයෝ නිරන්තරයෙන් බැලුවොත් කියන කොච්චර හොඳ දෙයක් කරත් එක අඩුපාඩුවක් අර හොයා ගන්න. මට මේ වැඩේ කරන්න බැරි වුණා නේ කියලා ඒ ගැන දුක් වෙනවා. ඕනේ මේ විදියට ඉන්න පුජ්‍යලෝ කවදා ජයග්‍රහණය කරায়. ඒකින්ද මූලික දේ තමයි අතීතය සම ගනුදෙනු කරනකොට පැරණි දේ ගැන හිත හිතා දුක් වීම තේරුවා. මෙතන හොඳ රූපයක් තියෙනවා. මේක ඊටාම වැදගත් රූපයක්. මේකට අපි කියන්නේ ෆීනික්ස් පක්ෂයක්. කවුරුත් දන්න මේ කතාව මේක ග්‍රීක මේ දේව කතාවකින් ආපු දෙයක් ග්‍රීක දේව කතාවයි ග්‍රීකයේ උත්සාහක විශ්වාස කරනවා මේ ෆීනික්ස් කියලා කුරුල්ලාට පුනරුත්පත්තියක් තියෙනවා අලු බොඩි නැවත මතු වෙන්න පුළුවන් ආ මපූරු ලස්සන මේ කුරුල්ලෙක් ෆීනික්ස් කියන්නේ දැන් එයා රන්වන් පාටයි හිරු වගේ බබරනවා හිටුකම් විශාල දැවැන්ත වෙන රාජාලියෙක් වගේ ලක්ෂණක් තියෙනවා නොකුත් තපංකම් තියෙනවා ෆීනික්ස් කුරුල්ලා ගැන කියන්නේ ෆීනික්ස් කුරුල්ලා තමයි ග්‍රීක දෙවිවරුත් එක්ක ගනුදෙනු කරන කුරුල්ල. එතකොට ෆීනික්ස් කුරුල්ලා ලක්ෂණය තමයි එයාට නැගී සිටින්න පුළුවන් කමක් තියෙනවා. ඒ නැගී සිටින්න නම් ඒ මේ අපිත් උත්සාහ කරනවා ෆීනික්ස් කුරුල්ල මේ කුරුල්ලා වගේ නැවත නැගී සිටින්නේ කොහොමද? ඊට මූලික දේවල් ටිකක් අපිට තියෙනවා ඉගෙන ගන්න කොහොමද අපි ඍණාත්මකවෙන් ආරක්ෂා වෙන්නේ?
විනාත්මයි ආරක්ෂා වෙන්න නම් අපි කිසියම් විදියේ ක්‍රියාදාමයක් අනුගමනය කරන්න ඕන. අපි ඒකට පූර්ව ආරක්ෂණ ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. විනාත්මක සිටිවිලි දිග කාලයක් තිබුණොත් සිතර වද දෙන්න පටන් ගන්නවා. දිගු කාලයක් ඍණාත්මක සිටිවිලි අපි පවත්වාගෙන යන්න හොඳ නැහැ. දිගු කාලයක් තියනවා කියලා කියන්නේ ඒක තුවාලයක් ඔඩු දුවල විනාශ කරනවා වගේ අපේ හිත කාදා. අර යකඩේ ඇති වෙච්ච මලකඩ ඇවිල්ලා යකඩේ කාදානවා. ඍණාත්මක සිටිවිලි අපේ සිතම කාදා. ඊට මූලික දේ තමයි එනකොටම අයින් කරන්න අපි ඉගෙන ගන්නට ඕන. පූර්ව ආරක්ෂාවක දන්නට ඕන. එතකොට මූලික දේ තමයි ඒ කායික වේදනාව මානසික වේදනාවක් ඇති වුණාම ඒක පුළුවන් තරම් ඉක්මනින් සුව කරගන්න අපි කටයුතු කිරීමෙන් තමයි මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මූලික දේ තමයි මේ වේදනාවක් ඇති වුණාම පෑ ගන්නක් ඒකට සම්බන්ධ වෙනවා. ඒක අඩු කරගන්නට ඕන. අඩු කරගත්තොත් අපිට ඉක්මනට මේකෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි කියන චිත්ත වේදනාව වසර ගණනක් තියෙන්න පුළුවන් සුළු දෙයක් සමහර අවුරුදු 4-5 සිද්ධ වෙච්ච දෙයක් ඈ අවුරුදු ගණන් තියෙන්න පුළුවන්. අපේ අතේ නිදුගුම්බ කටුවක් කරනවා රිදෙනවා. කටුව ගාලා අයින් කරලා පොඩ්ඩක් කළා ගියාම ඒක හරි ඒක වේරෙනවා. හැබැයි ඒ වගේම කටුවක් හිතේ යනොත් සමහර ලාට දවස් ගණන් මාස ගණන් ඒක හිතේ කැරක් තියෙනවා. ඉතින් සිත්තවුල් ඇති කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පුජ්‍යලයා ජීවිතේම සාර්ථක කරගන්න. ඉතින් කායික වේදනාවට බෙහෙත් තියෙනවා. චිත්ත වේදනාවට බෙහෙත් හරි අමාරු. දැන් අද අපි දේශනය කරන්නේ හොඳට අහගෙන හිටියෝ මේ ඍණාත්මක සිතිවිලි තියාගැනීමේ මට තේරුමක් නැහැ කියලා ඉගෙන ගත්තොත් එවැනි ඍණාත්මක සිතිවිලි මෙච්චර කාල අපි කරලා තියෙනවා නම් අද ඉඳලා අපිට මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙච්චර කාල අපි යමක් කරලා අපි කමු දානයක් දෙමු. දානයක් දීලා අන්තිමට ඇවිල්ලා කල්පනා කරනවා තව පිරිකරක් තිබුණා නම් හොඳයි. දැන් අර තේරෙම දානෙ දිවිච්චර හොඳ පැත්තට ගේන් ඉවරයි ඒ අනුපාඩු කර කල්පනා කරනවා. අර අමුත්තන්ටත් කියන අපිට තායක පිරිකරක් දී ගන්න බැරි වුණානේ. දැන් ඒගොල්ලෝ මතකත් නැහැ. ඒගොල්ලෝ දන්නේත් නැහැ. ස්වාමීන් වහන්සේ දන්නේත් නැහැ. ස්වාමීන් වහන්සේ හිතලත් නැහැ. හැබැයි අර දාන දී පුජ්‍යලයා අච්චර හොඳ වැඩක් කරලා එක සුළු දෙයක් හොයාගෙන කවුරුත් ගණන් ගන්න නැද්ද ගැන දවස් ගණන් මාස ගණන් කල්පනා ඒකත් කරා නම් හොඳයි. ඒක කරා නම් හිතරව තව දෙයක් කරා නම් හොඳයි. ඒක ඍණාත්මක සිල්තිනාගේ ලක්ෂණය. දැන් ඔබ ඒ ලක්ෂණ බව දක්වන කෙනෙක් නම් හොඳම දේ තමයි අද ඉඳලවත් ඒක වහලා දාන්න. අමතක කරලා දාන්න. ඊට මූලික දේ තමයි මේ කුණු වෙනවා සිතර එන කුණු ඉවත් කරලා දාන්න. කුණු එන එක සාමාන්‍ය ස්වභාවයක්. දැන් ඔය පරිගණක ශේෂ්ත්‍රයේ වැඩකට දන්නවා වචනයක් තියෙනවා ගිගෝ කියන. ගිගෝ කියන්නේ garbage in garbage out. ඒ කියන්නේ කුණු ඇතුළට එනවා කුණු අපි එළියට දා. ඒක නිසා සාමාන්‍යයෙන් අපිට නොයෙකුත්දී පණවිඩ එනවා නොයෙකුත්දී වෛරස් එනවා අපේ පරිගණකයට. ඒතර පරිගණකයේ තුලම තියෙනවා inbuilt ශක්තියක් පරිගණක වෛරසයේ මුදවා ගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ වෛරසයේ මුදවාගෙන මොකද කරන්නේ අර එන කුණු කන්දල් ටික එක පාට විනාශ කරලා දානවා. අපි ඒක ඩිලීට් කරලා දානවා. එහෙම කරන්න පුළුවන්. සමහර ලාන්ට එහෙම නැත්නම් අපි වෙනත් ආරක්ෂණ උපක්‍රමයක් වෙනත් ගාඩ් එකක් වෛරස් ගාඩ් එකක් මේකට ඉන්ස්ටෝල් කරගන්න. අතුල දාගන්න. එතකොට කවර දෙයක් ආවත් මේ වෛරස් ගාඩ් එක සටන් කරලා ඒක අයින් කරනවා. දැන් ඔය වගේම ගාඩ් එකක් තමයි අපේ සිතිවිලි වල තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි කියලා දැන් ලම් කිසි ලෙඩක් හැදුනොත් අපේ ඇඟ ඇතුළ තියෙනවා ඒකට සටන් කිරීමේ ප්‍රතිදේ ශක්තිය. දැන් කොරෝනා කියලා ගමු කොරෝනා වෛරසය ආවම ඒක සටන් කරන ඇතුළේ ශක්තිය වැඩි නම් ඒ වෛරසය මැරෙනවා. වෛරසය අපි ජයග්‍රහණය කරන වෛරසය මැරෙනවා. එතකොට අර වෛරසය එනකොට අපි උඟාක් ඇන්ටිබයොටික් එහෙම අරගෙන ප්‍රතිජීවක ඖෂධ අරගෙන අපි හිටියානම් අපේ අර වෛරසයට සටන් කරන්න අපේ ඇතුළේ තියෙන ශක්තිය මදි. එතකොට මොකද වෙන්නේ ඒ ශක්තියෙන් අර වෛරසය බලපාලා අපිව ඉන්සාඩ්පත් කරනවා. එතකොට අපි බෙහෙත් වැඩිය නොගෙන හොඳ කෑම බීම කාලා ශක්තිමත් ජනතාව මැරෙන්නේ නැත් ඒක. ඒගොල්ලෝ ඉක්මනට සුවේ. ඒ අයගොල්ලන්ගේ දිරව සටන් කිරීමේ ශක්තිය වැඩි. එතකොට වෛරසය මරා දාන්න පුළුවන්කම. අන්න ඒ වගේ තමයි. දැන් මේ අපි කම්පියුටර් ගැන කතා කරේ. පරිගණකයේ ඔය ගිගෝ කියලා න්‍යාය තිබුණාට මිනිසා සම්බන්ධ අපි කියන්නේ ගික් කියලා න්‍යාය. ගික් කියන්නේ garbage in garbage gross කියන්නේ කුණු ඇතුළට එනවා කුණු ඇතුලේ වැඩෙනවා අර කියන්නේ garbage out කුණු එළියට තල්ලු කරන. එතකොට කම්පියුටරේ පරිසම් වෙන අපේ වෙලා තියෙන්නේ garbage out කරන හැටි දන්නේ නැහැ. අපි garbage in garbage gross කවුරු හරි මොකක් හරි කිව්වම gedara ගිහිල්ලා මේක වවන අයියෝ මෙහෙම කිව්වනේ කියලා දැන් මේක චිත්‍රපටි බලනවාගේ මට ඉස්සරහත් මෙහෙම කියලා තියෙනවා අයියත් මේක කියලා තියෙනවා අක්කත් කියලා තියෙනවා ගුරුවරුත් කියලා තියෙනවා කියලා දැන් මේක වව
වවල 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 දැන් කුණු කන්දලේ සම්පූර්ණ කුණු කන්දක් බවට පත් කරනවා. මෙන්න මේකෙන් තමයි මිදෙන්න ඕනේ. මේ garbage in garbage out කියන එක හොඳට මතක තියාගන්න. අපිත් කොට මීට පස්සේ garbage in නම් garbage out කරන්න කොහොමද කියලා ඉගෙන ගැනීම තමයි වැදගත්. එතකොට කුණු ඇතුළට ආවොත් කුණු එළියට තල්ලු කරගන්න ඕනේ. දැන් අපි පසිඳුරන් ගෙම්ම නොයකුත් දේවල් එනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන් එනවා. මේ එන ඒවා සමහරු ගන්නවා කුණු හැටියට සමහරු ඒවා ඉවත් කරගන්න. ඒක තමයි මූලික ක්‍රමය. ඉවත් කරගන්න ඉගෙන ගන්නම ඕන. අපි ඉවත් කරගන්නේ කොහොමද කියලා කතා කරලා බලුවොත් එහෙම මේ ඍණාත්මක භාවයේ මිදෙන්නට ඕනේ. ඍණාත්මක භාවයේ මිදෙන හැටි අපි ඉගෙන ගන්නට ඕන. ඒ ඍණාත්මක මිදෙන අන්දම තමයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු. දැන් අතට ඔබට මේ වෙනකන් අපි කතා කරපු දේවල් වලින් පේනවා ඍණාත්මක සිතිවිලි කියලා වර්ගයක් ලෝකේ තිබෙනවා මිනිසුන්ගේ හිතවල තියෙනවා ඒක ස්වාභාවික ලක්ෂණයක් ඒක මටත් තියෙනවා ඔබටත් තියෙනවා හැබැයි අපිට මේ ඍණාත්මක සිතිවිලි අයින් කරගන්න පුළුවන් අර යකඩේ තුලින් මලකඩ ඇදිලා මලකඩ විසින් යකඩේ විනාශ කරන වගේ සිතෙම්ම ධනාත්මක ඍණාත්මක සිතිවිලි ඇති වෙලා සිතෙම්ම සිත විනාශ කරන්න පුළුවන්කම අපි ඒකට කරන්නේ අර මලකඩ හූර්ලා දාලා ඒ ඇතෙන්ට ධනාත්මක සිතිවිලි අලුත් පේන්ට් එකක් ගහනවා කොහොමද මේ අලුත් පේන්ට් එක ගන්න ඍණාත්මකව මිදෙන අන්දම දැන් අපි කල්පනා කරලා බලමු ඍණාත්මක ඇති වෙන ආකාරය දන්නවා මිදෙන අන්දම කල්පනා කරමු මේකක් තමයි මේ සාර්ථකත්වයේ විනාශ කර ගැනීම වළකින්නට ඕන පළවෙනි දැන් මම අද ඉඳලා හිතා ගන්නවා ඔබ අද ඉඳලා හිතා ගන්නවා මම මගේ සාර්ථකත්වයට ගල් පෙරලා ගන්නෑ මම මගේ සාර්ථකත්වය කරා යන්න ඕන යන්න නම් පියවර ගන්නට ඕන එගින ජාත්‍යක් සාර්ථකත්වය කරා යන්නත් මේ කියන කතාව හොඳට අධ්‍යයනය කරොත් ඔබට පුළුවන්කම තියෙනවා. ඉස්සෙල්ලා ඔබ කියන්නේ කුමක්ද පරික්ෂා කරන්නේ. අනුන් ගැන හිතන්නේ ඉස්සෙල්ලා බලන්න ඔබ මොනවද කියන්නේ. ඔබ ඔබේ ගෙදර අයට මොනවද කියන්නේ? පවුඩට කියලා කියන්නේ ඔබේ බිරිඳට, දරුවන්ට, සැමියාට, අම්මා තාත්තට මොනවද කියන්නේ? මගේ කටින් පිට වෙන්නේ පවුලට ඍණාත්මක කතාද ධනාත්මක කතාද? අම්මා තාත්තලා කල්පනා කරලා ළමයින්ට කියන්නේ ළමයින්ගේ නොහැකියා ගැන සාර්ථක කතා කරන්න. ළමයි කල්පනා කරපන් අම්මලාගේ අඩුපාඩුවක් කතා කරනවාද නැත්නම් කෑමවල වැරදි කර කතා කරනවාද හොඳ ගැන කතා කරනවා. ඒක තමම්ම පරිස්සම් කරන්න ඕනේ. මගේ මා කටින් පිට වෙන වචන අනිත්‍යගේ හිතර ඉදර වචනද? අනිත්‍ය උදාසීන කරන වචනද? අනිත්‍ය උකටලී බවට පත් කරන වචනද? අනස්සල්ට පත් කරන වචනද? එහෙමනම් ඒව නොකියයි. දැන් මේක දැන් මම උනාද ඉස්සරේ වචන කියනවනේ. දැන් මම මේක දැනගත්තට පස්සේ වචනයක් කියන්න ඉස්සර දෙසරයක් කල්පනා කරපන්. ඒ කියන්නේ අපි තවන්න කෑමක් කන්න ගියා. මට ලුණු මදි වෙන්න පුළුවන්. ලුණු මදි වුණාම අපි ලුණු මදි කියලා දැන් කියන්නේ නැහැ. ඉස්සර නම් අපි ඒක ගැන කියලා දොස් කිය. මොකද ඒක හදලා දුන්නානි ස්තුති කරන්නට. අන්නාට යම් යම් වෙනවා තියෙනවා අපේ ලුණුව දාන එක, සීනි දාන එක ලංකාවේ යම් කිසි ප්‍රමිතියකට කරනව නෙවෙයි. දැන් සමහර ලාට කඩේ ගෙදරට ගියාම එක දවසකට හොඳට සීනි දාලා ගන්න හම් වෙනවා. අනිත් දවස මේක වැඩි වෙලා හම් වෙනවා. ඒ මොකද හිතේ ගන්නට අතේ ගන්න තමයි සීනි දාන්නේ. වෙන රටවල දානකොට නැතනම් මිම්මක් තියෙනවනේ හැඳි භාගයයි, හැඳි එකයි, හැඳි තුන් කාලා ඒක මැනලා ග්‍රෑම් ගන්න තමයි දාන්නේ. අපේ රටේ එහෙම නෑ ඕනෑ ලුණුත් එහෙමයි දාන්නේ මිරිස් දාන්නෙත් එහෙමයි ඒරම අතේ හුරුවට දා. වාස්තනාවට මේ අම්මලා ටිකක් කල්ලයක් කරලා කරලා අතේ හුරු හරියක්. ඒක නිසා කන්න පුළුවන් නැත්තම් කන්න. එතකොට දැන් උතර අඩුපාඩුකම් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ ගැන කතා කරන්නේ කිව්වොත් වෙන්නේ මොකද්ද? අපේ හිත දූෂ්‍ය වෙනවා. ඒ අපේ උදව් කරපු අය හිතත් දූෂ්‍ය වෙනවා. යාළුව හම්බුණා. යාළුවොත් එක්ක කතා කරා. දැන් සමහර ළමයි සමහර පුජ්‍යලෝ කැමති නෑ සමහර පුජ්‍යලින් ආශ්‍රය කරන්න. හම්බුණොත් කතා කරන්නේ මොකක් හරි අඩුපාඩුවක් ගැන. තමන්ගේ ලේඩක් ගැන පොඩි කාලේ සිදුවෙච්ච දෙයක් ගැන දැන් ඌ කියවගෙන ඉන්නකොට අනිත් පුජ්‍යලට එපා ඒ පුජ්‍යල හිමින් මග හැරලයක් ඒක ඉතින් මූලික දේ තමයි තමන්ට මිතුරන් නැති කරගන්නවා සාර්ථකත්වය විනාශ කරගන්නවා තමන් විසින් ඒ වගේම රැකියා ස්ථානයේ තමන්ලාට තමන්ගේ ළඟ ඉන්න අයට තමන්ගේ ප්‍රධානියන් ස්වාමියාට අපි මොනවද කියන්නේ ඒක ඉතින් පරිස්සම් වෙන්න ඕන මම කියන්නේ කුමක්ද මං කියන වචන වලින් අනිත් පුජ්‍යලෙන්ගේ හිත රිදෙනවා ඍණාත්මක පෞරුෂයක් ගොඩනැගෙනවා එම ගොඩනගෙනවා නම් හොඳම දේ තමයි ඒවයින් වළකින්න. ඉතින් මේක අමාරු දෙයක් නෙවෙයි. ඒක මූලික දේ තමයි අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ මන් නිසා තව කෙනෙක්ගේ හිත නොරිදෙන්න කොහොමද මම කටයුතු කරන්නේ. අනිත් එක තමයි ඔබට කියන්නේ කුමක්ද? දැන් අනිත් අය ඔබට කියන්නේ ඉස්සලා අපි කිව්වේ ඔබ අනිත් අයට කියන්නේ. ඔබ ඔබටම සහ ඔබ අනිත් අයට කියන්නේ ධනාත්මක වෙන්නට ඕන. ඍණාත්මක වෙන හොඳ නැහැ. උණයි කියලා වාසියක් නැහැ අවාසියක් විතරයි. අනිත් පැත්තෙන් ඔබට කියන්නේ කුමක්ද? පරිස්සමෙන් බලන් ඉන්න ඕනේ. අනිත් අය තමන්ට කියන දේ ඇතුළට ගන්නවද නැද්ද කියන එක තමන්ටයි කිවට. නොගෙන ඉන්න පුළුවන්. ඉතින් මූලික දේ තමයි මිසයිල් ඇතුළටත් ගහන්න පුළුවන් පිටත් ගහන්න පුළුවන්. ඒ තමන්ගේ ඇතුළටම ගහලා ස්වංකතරය කරලා තමන් විනාශ කරනවා.
තමන්ගලි පැත්ත පිටිනෙකුත් කරලා තා පුජ්‍යලෙක් විනාශ කරනවා. ඒක තමයි මිසයිල් වගේ තමයි. සාල විනාශකාරී දෙයක්. එලා ඒකින්දා ස්වයං විනාශකාරී බොත්තම ඔබේ නාතලා. මම මම්ම විනාශ වෙන බොත්තන්ගේ බීම නවත්තලා දාන්න. එතකොට තමයි මගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒකද මේ ඍණාත්මක භාවය මිදෙන අන්දම අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි ඍණාත්මක ප්‍රකාශ ऋणात्मक देवल धनात्मक वचन बाट परिवर्तन हिंसा वचन ज्ञान अभी धनात्मक प्रकाश निरंतर පාවිච්චිකරන වචන අපි කල්පනා කරලා බලන්න පුළුවන් අපි මොනවද කියන්නේ කියලා මේ රූපේ බලන්න මේකේ තියෙනවා ධනාත්මක ඍණාත්මක ප්‍රකාශ ධනාත්මක ප්‍රකාශ බවට මාරු කරගන්නේ කොහොමද සමහරු කියන්නේ තමන් ගැන මගේ කතා රසවත් නැහැ කියලා මම හැමදාම බංකොලො මම රෝගී මම දුර්වලයි දැන් මේ වචන තමයි ඍණාත්මක වචන දැන් මේ වචනම ඉගෙන ගන්න අද ඉඳලා අනිත් ධනාත්මක ප්‍රකාශ බවට පත් කරගන්න मैं कथा रसवात मेहर उबड़ गया मम रसवात्व कथा कर अद दवस कथा मम रसवात्व करमाम तमाम गिया मम हेमदाम बंकोल मम मुदा इतर करना लंका उंगा इतर गया बैठा अंतिम मम बोरा मगे मंग एकट गिया मंग इतना व्यापार व्यापार बैठा बंकोलोकार पुताल पुताल ऑस्ट्रेलिया लंग दिवे बंकोलो हेम अरे सैरम देवाल मंगीनो मंगी बंकोलो मे अभी लंका पुरुदत्तीनो तमंग हरी अमा ඕන ගෑයි තමන් ළඟ සල්ලි දෙනවා තියනවා කියලා කියන්නේ. අපි ඉල්ලන්නේ නැහැ නේ. තමන් ළඟට කීය කියවි දෙන්න ඕනත් නැහැ. මේ මූලික දේ තමයි මම බංකොලොත් බිස්නස් පාඩුයි කියන වචන ලංකාවේ මිනිස්සුගේ බිස්නස් පාඩු කරනවා. ඒකේ මූලික දේ තමයි බිස්නස් පාඩු නම් ඒ බිස්නස් ලාභ කරගන්න බලන්නේ කීය කියවි දෙන්න එපා. මම මුදල් ඉතුරු කරන අයෙක් වෙනවා. මම ජීවිතේ ජයග්‍රහණය කරනවා. නිතරම එහෙම කියන්න පටන් ගන්න. එතකොටත් ඔය ධන ප්‍රකාශ මාරු කරන්න පුළුවන්. දැන් ඔබ කියන ප්‍රකාශ සේරම කොලේක ලියන මම මේ වරින් වර කියන කතාන්තර කියන කොලේක ලියන ලියලා බලන්න මේ ඍණාත්මක ප්‍රකාශ කොහොමද අලුත් විදියට ධනාත්මක ප්‍රකාශයක් බවට මාරු කරගන්න. අනේ ධනාත්මක ප්‍රකාශයක් බවට මාරු කරගන්න පුළුවන් නම් අපිට ටිකින් ටික අපිට මේ ඍණාත්මක ප්‍රකාශ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි කොහොම හරි එතෙන්ට යන්න ඕන. ඒ වගේම නිතරම කියන්න එපා මම ලෙඩයි. මම හරි රෝගියෝ. අපි ඉතින් ලෙඩා අවුවත් කියන්නේ එහෙමනේ අපි ඉතින් ලෙඩා දුකානේ කියලා තමයි කියන්නේ. ලෙඩා දුකයි කියලා කියනකොටම ජීවිතය අසාර්ථකයි. කොයිලා කියන්නේ අනිපා ලෙඩ දුකයි අපි ලෙඩ වෙනවා ලෙඩ වෙන එක ස්වාභාවික දෙයක් ඒ කියන්නේ අපේ ස්වභාවයේ තියෙන සමතුලිත බව විදුනම අසමතුලිත වෙනකොට අපි රෝගී බවට පත් වෙන හැබැයි ඒකට තමයි ආය ප්‍රතිකාර බාරගෙන අපි රෝගී භවෙන් මිදේ ඊට අපි රෝගී භවෙන් මිදෙන්න උත්සාහ කරනවා මිසක් රෝගී භව තියනවායි කියලා අපි කියකි ඉන්නේ නැහැ ඒක තමයි මූලික දේ තමයි මම නිරෝගී ශක්තිමත් කියලා අපිට කියන්න පුළුවන්කම තියෙන්නට ඕන ඊළඟ තවත් මාද වැදගත් දෙයක් තමයි ඍණාත්මක අවස්ථා මග හරින්නේ මේකත් අපේ රටේ යන හරි පුරුද්දයක් ඍණාත්මක සිද්ධියල නැඹුරු හරීම වැඩි අපේ අපි හිතාමතා මේක මග හරින්න ඕනේ අපි කර වාහනයක් කැපෙන්න පාරේ යනකොට නැත්තම් කවුරු හරි දෙනින් පැල්ලාමක් කරගෙන අනිසේර වාහනයේ නේක නවත්තලා මුළු පද්ධතියම අවුල් කරලා ඒක බලාගෙන ඉන්න වාහනය පෙරළුණු ගමන් සේරම වැඩි නවත්තලා මේ යන්නේ ලොකු රාජකාරී වලට සේරම නවත්තලා ගිහිල්ලා එතන හිටගෙන ඉන්න මෙන්න මෙහෙම පුරුද්දක් තියෙනවා මේ වැරදිච්ච දේ බල බල ඉඳීමේ පුරුද්ද. ඒකේ රසක් විඳිනවා. පහුගිය දවස්වල මට මතකයි නුගේගොඩ බෝම්බෙපු ප්‍රවස්තා. ඒ වෙලාවේ මම දැක්ක පත්තරේ තියෙනවා මේ ඇම්බියුලන්ස් වලටවත් පොලිස් වාහන වලටවත් එන්න ඉඩක් නැහැ. බෝම්බ පිපිරිච්ච එක බලන්න ගිහිල්ලා අපේ අය වට වෙලා ඉන්න. අන්න එහෙම දැන් මට මතකයි ලන්ඩන් වලත් ඒ දවස්වල බෝම්බ පිපිරුවා. ලන්ඩන් බෝම්බ පිපිරුවාම සති දෙකක් වෙනකන් ඒ පාරේ කවුරුත් ගිහින් නැහැ. ඒගොල්ලෝ මග හරිනවා පොලිසියට පොලිසිය වැඩේ කරන්නේ. අපි ගිහිල්ලා ඒකම බලාගෙන ඉන්නවා. අපි හරි ආසයි මේ දැන් මොනවද උනේ කියලා. වැඩක් නැහැ තමන්ට මේ ලොකු වැඩකට තමයි යන්නේ. සම්මුඛ පරීක්ෂය යන්නේ තියෙන්නේ. හැබැයි අතනක් පොඩ්ඩක් නවත්තලා බලලා තමයි යන්නේ. මෙන්න මේ ඍණාත්මක සිදුවීම් වලට ඇති නැඹුරුව
බලාගෙන සමහරලාට ඒවෙන් වාසි ගන්න වෙනවා තියෙනවා දැන් ඔය අස්වාසි කියලෙකුත් තියෙනවා අස්වාසි කියන්නේ වාහනයක් ඇබුනලාට ඔතෙන්ද ළඟා වෙනවා වටේ ඉන්න රස්තිය අදුකාරට ඒගොල්ලෝ මේක බලන් ඉඳලා ඒගොල්ලොත් ගානක් මේක හොයා ගන්න පුළුවන් කියලා කල්පනා කරන්නට කියන අස්වාසි කියලා එහෙම පතන්තරයක් තියෙනවා ඉතින් අපි ඒකට අහු වෙන්න ඕද නැහැ අපි ඊට වඩා ටිකක් එහාට යන්නට ඕන මේ ජීවිතය සාර්ථක කරගන්න ඒක ඉතින් මූලික දේ තමයි අපි ඍණාත්මක අවස්ථා මග ආරයි අපි ඉස්සල්ලා කියපු කාරණයක් ආපහු කියන්නේ මොකද්ද අපි ඍණාත්මක දර්ශන වලින් ඈත් වෙන්නට ඕන පරිගණක දර්ශන ඊළඟට වීඩියෝ දර්ශන මේ හැම දෙයක්ම අපේ ජීවිතය අසාර්ථක ඒකට කරපු පරිශ්‍රය ඕන නැතනම් තියෙනවා අපි වෙන මොනනම් දවසක් ගැන කතා කරමු මේ පරිගණකය ගැන කොහොමද අපිට බලපන්නේ කියලා කියන්නේ ඡණ්ඩ දර්ශන බලපු පුජ්‍යලෝ ගා සමල්ලාට ලක්ෂ ගණන් ඡණ්ඩ දර්ශන දැකලා තියෙනවා මාසේ පුරාම ඡන්න දර්ශන බලලා තියෙනවා ඒගොල්ලෝත් අතර අහුනාම කාට හරි හිංසා කරන්න උත්සාහ කරන්නේ මහන්ලාට අතර අහුනොත් කාට හරි කඩන්න බිඳින්න උත්සාහ කරන්නේ මොකද මෙතන තියෙන්නේම වෙඩි තියෙනේවා ගහනේවා උඩින් පනිනේවා මේව තමයි කම්පියුටර් ගේම්ස් වල තියෙන්නේ ඒක කරලා කරලා පුරුදු නාම එයාගේ ඔළුව වැඩ කරන්නේ ඒ විදිහටම නිවිසනසෙල්ල හිමින් වැඩ කරන්නේ බෑ සේරම අධිවේගින් වැඩ කරන්නේ ඒතර ඉන්ද්‍රියපත්‍ය අධිවේගින් වැඩ කරනකොට මොලේ වර්ධනය බාල වෙනවා ඒක ඉතින් ළමයින්ට ඉගෙන ගැනීම හැකියාව නැති වෙනවා ඒක ඉතින් මූලික දේ තමයි අපි පරිගණක ඉර මේ දේවල් පරිගණක වල සටන් ඒවල තියෙන ඡණ්ඩතා ඊළඟ ඒවල තියෙන ගැටුම් ඒවගේ පරිගණක ගේම්ස් වලින් ඈත් වුණ තරමට තමයි ජීවිතේ යම් කිසි විදියකට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උත්සාහ කරලා බලන්න ඕනේ ඒ වගේ දේවල් වලට අපි නොයා ඉන්නේ කොහොමද කියලා. දුක්ඛදායි කතාබහ නිරන්තරයෙන් අහනකොට මල නින්දට යන්න ඉස්සෙල්ලා අපි එහෙම චිත්‍රපටයක් බැලුවොත් රෑ ඉලවරකම් මොලේ වැඩ කරන්නේ ඒක. එතකොට මේ ටිකක් කල ගියාම මොලේ ප්‍රෝග්‍රෑම් කරගන්නෙත් මේ ඡණ්ඩ දර්ශන නැත්තම් දුක්ඛදායි දර්ශන. ඉතින් මේ වගේ දේවල් අපි නින්දර යන්න ඉස්සලා අපි කියන්නේ නින්දර යන්න ඉස්සෙල්ලා ගාථා කියන්න. වන්දනාමාන කරන්න. හිත සංසුන් කරගන්න. සතිමත් බවක් ඇති කරගන්න. භාවනා කරන්න. ඇයි ඒ? එතකොට මුළු රෑ ඉලවරකම් වැඩ කරන්නේ මේ හොඳ අර අපි ඉස්සලා ගේ නිල කලාව. බ්ලූ සෝන් කියන එක. නිල කලාව වැඩ කරනකොට හිත තැම්පත් හොඳ නින්දක් යනවා. ඊළඟට උදේ නැගිටින්න බොහොම අවදිමින් මෛත්‍රී භාවනා කරලා නිදාගත්තම හොඳ සිහින පේන්නේ නරක සිහින පේන්නේ උදේ අවදි වෙලෙ බොහොම ප්‍රසන්න විදියට හොඳ නිින්දක් යනවා ඇයි ඒව කරන්න කියන්නේ ඒ කියන්නේ සිත වැඩ කරන්න ඒ විදියට එතන අපි කරලා තියෙන්නේ මොකද්ද මේ ඡණ්ඩ දර්ශන දුක්ඛදායි කතාව සේරම අන්තිම මොහොතේ වල් ඉවරලා අපි නිින්දට යනවා මේවා රෑ නිින්දෙදී මේවා නැවත නැවත රීප්ලේ වෙනවා ඒ වෙලා වෙලා උදේ නැගිටින්නෙත් විකෘති බුද්ධලේ බඩ ඒක ඉඳන් රෑ නිදාට යනකොට මොකද පැය ගාණක් නිදා ගන්න පැය හයක් හතක් නිදා ගන්න පැය හයක් හතක් නිදා ගන්න යන්නේ මේව බලලා නම් ඒක පොඩි අසාර්ථකත්වයකට යන්න හේතුව. ඉතින් මූලික දේ තමයි අපි ටිකින් ටික දැන් බලන්න ඕනේ මේ ධනාත්මක සිතිවිලි එන එක නවත්තන්නේ කොහොමද? අද මේ මොහොතේ ඉඳලා මේ කතාව අහපු ඔබ ඍණාත්මක සිතිවිලි නැති කරගන්න හැටි ඉගෙන ගන්න. මම කියනවා කියනවා පැය 3ක් ඉස්සෙල්ලා බලන්න අද ඉඳලා දැන් මේ 10ට අපි ඉවර කරනවා නම් නැත්නම් 10 මාට ඉවර කරනවා නම් 12 වෙනකම් මම ප්‍රසන්න සිතිවිලි විතරයි තියාගන්න ඍණාත්මක කරගන්න බැහැ කියලා පැය 3ක් උත්සාහ කරන්න. අවල්ට කැම කාලා හිතා ගන්නද හවස් වෙනකම් 6 වෙනකම් මම කොහොම හරි අමාරුවෙන් ඍණාත්මක සිතිවිලියක නවත්තලා නිරන්තරයෙන්ම ධනා සිතිවිලි ඇති නූණක් කමක් නැහැ. ධනා සිතිවිලි එනකොටම අත්තරදා. ඒක අර ගිගෝ එළියට දාන. එනකොටම අල්ලනවා. ඕක ඍණාත්මක සිතිවිලි මට ඕනේ නැහැ. එහෙම එහෙම ඇති කරගන්න. ටිකක් කාලෙ එහෙම මාස වාර දෙක තුනක් කරාට පස්සේ පැය දවසක් ඉන්න බලන්න. අපි සිල් ගන්න සිල් ගත්ත දවසට ඍණාත්මක සිතිවිලි එනවා වෙනුවට ධනාත්මක සිතිවිලි විතරක් තියාගන්න. එතකොට අපි සිල් ගන්න දවසේ අඩු ගානේ පොසිටිව් මාසෙට එක දවසක්. එක දවස් කීපයක් ගන්න. මෙන්න මේ විදියට පැය 24ම ඉන්න බලන්න. ටිකක් කල් ඉන්නකොට ඍණාත්මක සිතිවිලි ඇතුල් වෙන දින අවස්ථා අඩු වෙනවා. ඒ කියන්නේ දුෂ්ට සිතින් ඉවත් වෙන්න ඕන පසන්සිත පුහුණු කරගන්න ඕන. මේක තමයි පොසිටිව් වෙන්න තියෙන මූලික ලක්ෂණ. එහෙම වුණොත් තමයි අපිට මේකෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් මේක එක දවසක් කරලා බෑ. හිතාමතාම දින 21ක් කියලා අපි දෙනවා 21 ගණ්‍යාය කියලා. දින 30ක් මාසයක් කියන්නේ. මාසයක් අපි ඍණාත්මක සිතිවිලි වලින් ඉවත් වෙලා ධනාත්මක සිතිවිලි ඇති කරගන්න. ඔබට එහෙම වුණොත් එහෙම අනිවාර්ය ඔබේ පෞරුෂයේ ශක්තිමත් පෞරුෂයක්. ඉතින් අද මේ කතාව අහගෙන හිටපු ඔබට මම යෝජනා කරන එක දෙයක් තමයි උත්සාහ කළ වරක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒයි පස්සේ කෝකේ ඇවිත් බලන්න ඇවිත් බලලා කරලා බලන්න ඔබට මේකේ ප්‍රතිඵල කිහිපයක් දැන් අපි මේ කියන්නේ නිකම් මනක් කල්පිත නෙවෙයි කරලා බලලා දැන් අපි ඍණාත්මක ඇති කරගන්නේම නැහැ ඒ කියන්නේ කරලා ගන්නලා කාර්යයක් ගියාට පස්සේ අපිට ඒව ඇති වෙන තියෙන බහුවිතා අඩු වෙනවා ඒක කියන්නේ භාවිතා බහුලී කතා කරලා කියන්නේ ඉස්සල්ලා අපි යමක්
තේරුම් අරගත්තට පස්සේ දැනගත්තට පස්සේ ඒක භාවිත කරලා යලි යලිත් භාවිත කරලා ඒක අපේ ගමන ගමනට පාවිච්චි කරා අපි ගමන් මග යන්නේ ඒක සාර්ථක වෙන දැන් අපි අවසාන කොටසට එන දැන් අපි අවසාන කොටසේ බලනවා මෙහෙම අන්නාය ඔබට කරන ඍණාත්මක වලපෑම් හසුරුවා ගන්න කොහොමද දැන් අපි ඔච්චරලා කල්පනා කරේ මම කොහොමද මගේ ඍණාත්මක අඩු කරගන්නේ කියලා අන්නාය ඔබට කරන බලපෑම් තියෙනවා ඒවයි ඉස්සල්ලා අවබෝධයෙන් ඉන්න තේරුම් ගන්න ඉන්න මෙන්න මේ පුජ්‍යලෙන්ගේ මට ඍණාත්මක මම ඒකෙන් ඈත් වෙන්න ඕන අවබෝධයෙන් හිටියාම අපිට තේරුම් ගන්න පුළුවන් අපි අනවශ්‍ය දේකට නොය ආත් වෙන්නේ කොහොමද අනිත් එක ආශ්‍රය කරනකොට පොසිටිව් පුජ්‍යල පුළුවන් තරම් ආශ්‍රය කරන්න අපි අපේ ජීවිත සාර්ථක කරගන්නම් කල්පනා කරන්නේ ඔබ මේ වෙනකොට ඔබට හොයා ගන්න පුළුවන් පොසිටිව් පුජ්‍යල කවුද කියලා ධනා පුජ්‍යල කවුද කියලා ධනා පොත්පත් මොනවද කියලා ධනා වැඩසටහන් මොනවද කියලා තෝර බේර ගන්න ඈ අපි සේරම කුණු ටික අතුල දාලා කුණු එළියට දාලා ඉන්න ඕනේ නැහැ නේ අපි කුණු අතුල නොදා කරම ඉන්නේ එතකොට පොසිටිව් පුජ්‍යල ආශ්‍රය කරනකොට බබලන්න පටන් ගන්න. ඒගොල්ලෝ හරියට ඇතුලේ තියෙන ලයිට් එකක් දැම් පුජ්ජලයෝ. ඒගොල්ලෝ ඇතුලත් බබලනවා පිටනුත් බබලනවා. අපිත් අන්නේ වගේ ධනාත්මක පුජ්ජලයෝ ආශ්‍රය කරන්න. ඊටමතාම ගොඩක් යාළු ඉන්න ඕනේ නැහැ. යාළු හතර පහ දෙනෙක් ඉන්න පුළුවන් හොඳ පොසිටිව් යාළු හතර පහ දෙනෙක්. එහෙමත් නැත්නම් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන තනියව ඉන්න ඇතෙක් වගේ ඉන්න. මොකද අර ඍණාත්මක දේවල් ඔළුවට දාගත්තට පස්සේ අපිට ඉස්සරහා ගමනක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා නිරන්තරයෙන්ම ඉවත් වෙන්න සූදානම් වෙන්නේ. සමහර කතාව පටන් ගන්නකොට පේනවනේ යන්නේ මේ කතාව ඕපදු වලට ඍණාත්මක කතාව වලට හිමින් සීරේ මගේ හැරලයක්. ඒගොල්ලෝ තරහ කරගන්න ඕනේ නැහැ. හැබැයි තේරුම් ගන්න එතන තමන් ඉන්නේගේ තේරුමක් නැහැ. අපි සමහර අය එතෙන්ට ඇදෙනවා. දැන් දෙන්නේ කතා කරන ඈතන සමහරුන්ට ඉව වගේ තියෙනවා. එතෙන් නම් කතා කරන්නේ හොඳ ඕපදු පැත්ත තමයි කියලා එතෙන්ට ඇදෙන ලක්ෂණයක් තියෙනවා. අපේ ලංකාවේකට හරි කුරුද්දක් තියෙනවා. ඉතින් ඒ වගේ ඈත් වෙන සූදානම්. ඉවතර යන්න කුරුදු වෙන්න. ඈත් වෙන්න. ඈත් වුනාම ඍණාත්මක බලපෑමට හසු වෙන්න නැතු බේරෙන්න පුළුවන්කම ඇත්තට මුණ දෙන්නේ යථාර්ථවත් ඇත්තට මේ ඇත්ත අපි පොඩි පොඩි දේවල් මවාගෙන මේ ලෝකයේ හැමදාම අපට ඕන විදිහට කරන්න බෑ අඩු අනිත් එක අඩුපාඩුකම් සේරම කීකේදලා ජීවිතය සාර්ථක කරගන්න බෑ ඉතින් මූලික දේ තමයි නිරන්තරයෙන්ම සාර්ථකත්වයට කරා යන්න ගමනක් අපි යන්න තියෙන අනිත් එක තමයි සමහරවිට ඔබට ඔබේ යාළුවෙලා පණිවිඩ කියන දුබල පණිවිඩත් කියන ඔබේ අඩුපාඩු කියන මග හරින්න එපා සමහරලාට හොඳම දූතයෙක් වෙන්න පුළුවන් අපිට බම ආදරෙන් යා කියනවා වෙන්න පුළුවන්. අපි යා කියන්නේ අහුන්කම් දෙන්නෝ. දින අපේ අඩුපාඩුවක් දෙන අයින් කරගන්න. යා උපාය දූතේ. මේ දූතයාගේ දැනුම පාවිච්චි කරන්න ඕන. ඒක අදහස් කරන්නේ අපිට කිසියම් දෙයක් අහන්න නැතුව නෑසූ කන්නු ඉන්නව නෙමෙයි. අපි කන් වලින් අහලා අපි තේරුම් ගන්නවා තමන්ගේ කෝවඩ දාලා බලනවා මේකෙන් මට ගන්න දෙයක් තියෙනවා. ඉතින් සමහර අය පණිවිඩ කියනකොට අර කියනන්නේ අර සොක්‍රටිස් තුමා කියනවනේ ප්‍රශ්න තුනක් අහන්න ඉගෙන ගන්න කියලා. මේක හරි වැදගත්. එවසක් සොක්‍රටිස් ම හම්බෙන්න ආවා එක යාළුවෙක්. සොක්‍රටිස් කියන්නේ දාර්ශනිකයෙක්. න්‍යායයා කියන ප්‍රශ්න අහලා තමයි විතර උගන්වන්නේ. එයාගේ තියෙන ප්‍රශ්න ක්‍රමය කියලා තමයි ක්‍රමයට කියන්නේ. යාළුවා සොක්‍රටිස් කියනවා සොක්‍රටිස් තුමා මට ඔබට පණිවිඩයක් කියන්න තියෙනවා. සොක්‍රටිස් කියන්නේ එකපාරට පිළිගන්නේ සොක්‍රටිස් කියන හොඳයි. මට ප්‍රශ්න තුනක් අහන්න තියෙනවා. ඒ ප්‍රශ්න තුන ඉවරලා ඔය පණිවිඩය මට කියන්න. දැන් ඔබටත් මේක පාවිච්චි කරන්න පුළුවන් කවුරු මොකක් හරි කියන්නකොට මේ ප්‍රශ්න තුන අහන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් ඔබ කියන්න යන දේ ඔබ හරියටම හරි බව දන්නවා. ඔබක සමීක්ෂණයක් කරලා එහෙමද කියන්නේ. හරියටම හරි බව දන්නවා. නෑ හරියටම හරි බව දන්නේ නෑ මාත් මේක අහලා තියෙනවා. ඒතකොට කියන්න යන පණිවිඩය ඔබ කියන්න පණිවිඩය ඔබ හරි බව දන්නේ නෑ. හොඳයි. දෙවෙනි පා. දැන් ඔබ කියන්න යන පණිවිඩේ ඔබට යම් කිසි පළක් තියෙනවා. නෑ මටත් එච්චර පළක් නෑ මේකෙන්. මම මේ ඔබට කියන්න දේ මේක අහලා තියෙන දෙයක්. මම හිත ඔබට කිව්වොත් හොඳයි කියලා ඒකම කියන්න. මට නම් පළක් නෑ. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ. දැන් ඔබ කියන්නේ නේද මට වැඩක් තියෙනවා නෑ ඔබතුමාටද වැඩක් නෑ මේක මම මේ නිකන් කියන්න ඕනද කියන්නද ඒතකොට රොක්රිස් කියනවා ඔබ කියන්නේ නේද ෂුවර්ද කියලා ඔබ දන්නේත් නෑ ඔබ කියන්නේ නේද ඔබට ඇති වැඩකුත් නෑ ඔබ කියන්නේ මට ඇති වැඩකුත් නෑ එහෙමනම් අපි ඔය කතා නොකරමු කියලා අන්න ඒක තමයි හොඳම ක්‍රමය දැන් ඔබට කවුරු මොකක් හරි කියන්න ආවම ප්‍රශ්න තුන අහන්න ඔක ෂුවර්ද ඔබට වැඩක් තියෙනවද මට වැඩක් තියෙනවා මම හිතන්නේ 90%ක් කියයි ෂුවර්ුත් නෑ ඔබට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ හැබැයි අපිව කතා කරා. අන්න එහෙම වගේ යම් කිසි විදියකට පණිවිඩයක් එනකොට පණිවිඩයේ හොඳ පණිවිඩ නැද්ද කියලා චෙක් කරගන්න පුළුවන්. අන්න අයගේ මතවලට ප්‍රහාර එල්ල කරන්න යන්න එපා. ප්‍රධාන දේ මේක හරි වැදගත් වෙනවා. මෙන්න එක එක පුජ්‍යලයන්ට යම් යම් විශ්වාස මතවාද තියෙනවා. ඒවා ඒගොල්ලෝ ඇඟ පුරා තියෙනවා. දැන් ඒක අපි විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපිට එයාට අයිතියක් තියෙනවා ඒක තියාගන්න. අපි වල ප්‍රහාර එල්ල කරයි කියන්නේ සතුරෙක් ඇති කරගන්න විතරයි. ඒ පුජ්‍යලා දනාපු වෙන්නේත් නැහැ අපි දනාපු වෙන්නේත් නැහැ අපි දෙගොල්ලම අරුපු දෙයටපත් වෙන. අනිත් එක
ඍණාත්ම ප්‍රකාශ එරේ සිටින මතක් කරගන්න. ඍණාත්ම එනකොට කියන්නේ ආ ඒක මම ජයග්‍රහණය කරනවා. ඒක හරි අපූර්ව අදහසක්. මම ඒකෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. මෙන්න මේ විදියට අන්න අය ඔබට බලපෑම් කරන කොටත් විදෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි අපි මෙච්චරලා කතා කරමු කරුණාපෝ සාරාංශ කරොත් ඍණාත්මක සිටිවිලි කියන එක ස්වභාව ධර්මයේම ඇතිවරන දෙයක්. ඒකෙන් අපිට මිදෙන්න බෑ. අපි ගන්න ස්වභාවයෙන් ඇතිවන ප්‍රේරණ ඇතුලෙන් එන බලවේග තියෙනවා. එකක් තමයි මේ. ඒකයි බුදුහාරු පන්සිල් වලට තකුරු කරලා තියෙන්නේ. මේකෙන් ඉවත් වෙන්නට ඕනේ කියලා. එතකොට මේ ඍණාත්මක සිටිවිලි නිසා අපට ඇතිවන හානි ගැන අපි කතා කරමු. අපි දැන් දන්නවා ඇති වෙන්නේ ක්‍රම මොකද්ද කියලා. අපි ගන්න C3 ක්‍රමයක්. ක්‍රිටිසයිස් කරනවා, විශ්ලේෂණය විවේචනය කරනවා. ඊළඟට අපි මේ කන්ඩෙම් කරනවා. අපි හානි කර දේවල් කියනවා, කම්ප්ලේන්ට් කරනවා. ఫ్యామిలీ කරනවා දැන් මේ වගේ දේවල් වලින් ඈත් වෙන්නට ඒ වගේ ආයෙ ඇවිල්ලා ඔබට ෆැමිලි කරනකොට ඔබ පුළුවන් නෑසු කන්න ඉන්න කර ගන්නට ඒ වගේ ලං කර ගන්න උත්සාහ කරන්න එපා මේ ඍණාත්ම සිටිවිලි අදහසක් අපි උදේ හවස කියන්න එපා ස්වයං කතලේ විතර පොසිටිව් වචන කියන්න පටන් ගන්න ඒ ඒ කියන ගමන් ඔබට පුළුවන් ඊළඟට ඉස්සරහට යන්න තව තවත් ඒකට අදාළ පොත්පත් කියවන්න දැන් මම නිරන්තරයෙන් මේ පොත්පත් කියවන්න කියලා මම පෙන්නුම් කරන්නේ මේ දියුණුවේ රන්දොරටු හැරගෙන අමෘදිමත් පුජ්‍යලයක් වෙන්න නම් මේ පොත්පත් ගොඩාක් තියෙනවා මම මේ ලියලා පෙන්නලා තියෙන මම ලියලා තියෙන පොත් මේ අමතරවත් පොත් ගොඩක් අද ලංකාවේ තියෙනවා අද ලංකාව හුඟක් දියුණුවේ මේ ධනාත්මක පොත්පත් වලින් CD හදලා තියෙනවා වීඩියෝ පාඩ තියෙනවා දැන් ඔබ දියුණු වෙන්න අවශ්‍ය නම් පාර තියෙනවා දැන් ඔබට තියෙන්නේ මේ පාර භාවිතා කරන්න මේක ක්‍රියාත්මක කරන්න දැන් ක්‍රියාත්මක කරනකොට දුර ගමනක් යන්න පුළුවන්කම තියෙනවා ඒකද ඔබේ පුස්තකාලයටත් මේ පොත් එකතු කරගන්න පුළුවන් මෙතන තියෙන දුරකථන අංකයට කතා කරොත් ඔබට මේ ප්‍රකාශන ගෙදෙට්ටමක් ගෙන්න ගන්න පුළුවන්. මොකද මගේ හැම දේශකම මම මතු කරන දෙයක් තමයි හැම ගෙදරම පොඩි පුස්තකාලයක් පටන් ගන්න. ඔබේ ගෙදර පුස්තකාලයක් තිබුණොත් ඔබට ඔබේ ළමයින්ට උගන්වන්න පුළුවන් හොඳ කරුණ. ඔවුන් ඔබේ පුස්තකාලේ පොත් කියවලා ජීවිත කාලය ටික ටික සාර්ථක කරගන්න. පුස්තකාලේ වුණත් පොත් තෝරලා බේරලා අරගන්න. අරගෙන ළමයින්ට නිරන්තරයෙන් කියවන්න පුරුදු කරගන්න. කියවන ළමයි තමයි අනාගත ජයග්‍රහණය කරන්නේ. යම් යම් ස්කිල් කුසලතා දිනු කරගෙන දිනු වෙන්න පුළුවන්. අපේ ජීවිතය ගණි කර ගන්න නම් අපි වැදගත් පොත් කියවන්න ඕනේ. දැන් ඇමරිකාවේ කරපු පර්යේෂණ ඔප්පු කරලා තියෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා අපරිකා self help books කියලා. ස්වයං උදව් පොත්. 65ක් කියලා තියෙනවා අපේ ජීවිතයේ සාර්ථක වුණේ ස්වයං උදව් පොත් වලින්. ඒකින්ද ඒ ඇමරිකාවේ ජනතාව ස්වයං උදව් පොත් වලින් දිනු වුණා නම් ඒක අපටත් එහෙම තමයි. දැන් මම දන්නවා මගේ යාළුවෝ ගොඩක් ඒගොල්ලෝ කියනවා මේ පොත් වලින් තමයි දුන්නේ මේ පාඨමාල ආදාර තමයි වෙනස් වුනේ අපේ ජීවිතයේ අලුත් පැත්තකට ආවෙ මෙන්න මේ නිසා ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන්නේ ඍණාත්මක සිතිවිලි වත් කරගෙන අපි අද කතා කරේ මුළුමනින්ම ඍණාත්මක සිතිවිලි මිදෙන්නේ කොහොමද කියලා ඒ කියන්නේ අර ආයත් මං කිව්වොත් වාහනේ තියෙන මලකඩ සේරම ඌරල දාලා දැන් ඕක උඩින් හොඳ පේන්ට් එකක් ගහන්නේ කොහොමද කියලා වෙනම ඉගෙන ගන්න අපි තව දවසක් කතා කරනවා ධනාත්මක සිතිවිලි කොහොමද ඇති කරගෙන මේ හොඳ පේන්ට් එකක් ගහගන්න. එතකොට ඊට පස්සේ ඍණාසිතිලි මතුවෙන්නේ නැහැ. ඒක වහගෙන අපි අර ඇන්ටිකොරෝසිව් ගාලා ඊටත් වඩා හොඳ පේන්ට් එකක් ගහලා වටේ ඉන්න අයට බබලන චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. අපි ඊළඟ දවසේ කතා කරලා බලමු කොහොමද මේ බබලන චරිතයක් බවට පත් වෙන්නේ ධනාත්මක ප්‍රකාශය ඇති කරගන්නේ කොහොමද කියලා. මම මෙතනින් මගේ දේශනය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙලාවට පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න ප්‍රශ්න සාකච්ඡා කරලා මේක තවත් තවත් පතුරව ගන්න පුළුවන් ඒ වගේ ඔබට ගැටලු තියෙනවා නම් කාට අපි sannivedanaya කරනකොට යම් යම් දේවල් තේරුම් ගන්නකොට වැරදි තේරුම් ගැනීම තියෙන්න පුළුවන් ඒවත් නැවත අලුත් කරගන්නත් පිරිසිදු කරගන්නත් අපිට මේ වෙලාව පාවිච්චි කරන්න පුළුවන් දැන් ඔබට මම ඒ සඳහා ආරාධනා කරමි හලෝ ප්‍රොෆෙසර් ඔව් ගැන් මම සමත රූපශ්‍රී කතා කරන්නේ ප්‍රොෆෙසර් ඔබතුමා මේගේ දේශනාවලට මම ගොඩක් සවන් දීලා තියෙනවා සහ සංවිධානය කරලා තියෙන කෙනෙක් ශ්‍රී ලංකා උද්‍යමන උපදේශකයන්ගේ සංගමේ සභාපතිනිය ඔබතුමා මේ සඳහන් කරපු දේවල් ඇත්තටම ඉතාමත්ම මේ ව්‍යක්ත සහ විදග්ධ මනෝවිද්‍යාවේ ප්‍රජානන ක්‍රියාවලිය සම්බන්ධ දේවල් මම එක මේ කමෙන්ට් එකකුත් දැම්මා මේ දේවල් කතා කරනවා බොහෝ අය ඒවා ඉතාමත්ම මේ ගැඹුරු කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි. ඉතින් මම හුඟක් ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමනි ඔබට ඉතාමත්ම සරලව ඕනම කෙනෙක්ට මේක සංනිවේදනය කරන්න පුළුවන් සරලම ආකාරයෙන් මේක සංනිවේදනය කිරීම මං හිතන්නේ ඔබතුමා සත්ව තියෙන විශිෂ්ට කුසලතාවක්. ඉතින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි දේශන
ඉදිරියටත් කරන්න ඔබතුමාට ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරනවා මේක තමයි සැබවින්ම රටේ මහ ජනතාව තුල ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීම සඳහා ඔබ වැනි විද්‍යාර්ථීන්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන දේ සමාජය ඔබතුමා එක ඉතා ඉහලින් මිෂ්ට කරලා තිනවා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ස්තුතියි බොහොම ස්තුතියි අපි මේ වින්නින් එල්කේ මගින් මේ ආයතනය උත්සාහ කරන්නේත් ඒ වගේ ජයග්‍රහයේ ජනතාව බිහි කරන්න මම ඒකයි මේ ආයතන සම්බන්ධ වෙන කටයුතු කරන බලාපොරොත්තු වෙන්නේ මොකද ඒකල්ල බලාපොරොත්තු වෙන්නේ ජාතියක් ඔසවා තබන්න ජාතියක් ඔසවා තබනකොට ඔබ වගේ මේවා උනන්දුව දක්වන මම දන්න ඔබ ඔබ මේ ආයතනයේ විශාල කාර්යභාරයක් කරනවා ඉතින් ඔබ වගේ ඒකාබද්ධතාවය එකතු වීම අපි ඉතාම අගය කරනවා ඉතින් මේක එහෙම තමයි අපි කියනවා සාමාන්‍යයෙන් අර තැලින් තැලින් හතු පිපෙනවා වගේ ඒ පිපිලා අවදා හරි මුළු යායම හතු වලින් පිපෙනවා අන්න ඒ දක්ව තමයි අපි යන්න ඕනේ මේ මේ වගේ තේශනයකින් මේ වගේ ආයතනයකින් ඔබ වගේ පුද්ගලයන් එකතු වෙලා තැනින් තැන හතු පිපෙර. මේක අපි බලාපොරොත්තු වෙන එකපාරටම හතු පිපෙන්නේ නැහැ. හැබැයි මේක අතින් අත ගිහිල්ලා ගිහිල්ලා මේ හතු යායම් බවට පත් වෙනවා කවදාද? අනේ එතෙන්ට තමයි අපි මේ රට ගෙනියන්නට ඕනේ. ඒ සඳහා අපිට අර වල් පැල අයින් කරලා මල් පැල හිටවන කාලයකට එනවා. ඉතින් ඒ සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් සරලව කියනවා කියන්නේ සාමාන්‍යයෙන් අර අපේ කියමනක් තියෙන අපි දන්නවා. ඔබ යමක් හොඳටම දන්නවා නම් ඔබට සරලවම කියන්න පුළුවන්. නොදන්න එක්කෙනා තමයි ඒක සංකීර්ණව කියන්නේ. ඔබට අත්දැකීමක් ඇති වුණා නම් ඉස්කෝලේ ගුරුවරු සමහර අයට සමහර කොටස් තේරෙන්නේ නැහැ. එයා ඒක ගහලා යන්න බලනවා. ඒ කියන්නේ ඒක නොකියා වෙන මොකක් හරි ටග් ගාලා පැනලා යන්න හදනවා. ළමයි එතනම තමයි ප්‍රශ්නේ. ළමයින්ට තේරෙන්නේ. ළමයි ප්‍රශ්නේ අහුවම ගුරුවරයා අමාරුවට. මුගක් මන් දැක්කා ගුරුවරු පැනලා යන්න හදනකොට ළමයි අහනවා ඒකම තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ගුරුවරයාටත් තේරෙලා නැහැ. ඒක ඉඳලා ළමයාටත් දන්නව ඒක තේරෙන්නේ නැහැ. ඉතින් යමක් සරල කියනවා කියන්නේ ගුරුවරයාත් දන්නවා प्रश्न मम विश्वविद्यालय शिष्या මේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ ප්‍රථම පන්ති උපාධියක් අරගෙන ඉවත් අවුට් වෙන්න කියලා හිතාගෙන සමහර බාධක හින්දා මගේ ඒ අර සමහර සෙමෙස්ටර් වල මාක්ස් වලින් එහෙම ඒ අර ඉලක්කෙ මගෙන් ටිකක් මග හැරෙන්න ගත්තා. එතකොට ඒ වගේ දේවල් වලින් ගෙදර ප්‍රශ්න වලින් ඒ වගේ අර බාධක එද්දි මම කොහොමද මගේ ඉලක්කයට යන්නේ? සමහර වෙලාවට ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් හින්දා ඉංග්‍රීසි හොඳටම පුළුවන් වෙලා නෙමෙයි මම කැම්පස් ගියේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට මම කොහොමද ඒ වගේ වෙලාවක පොසිටිව් හිතලා මගේ ඉලක්කයට යන්නේ? කියන්නේ මට ෆස්ට් ක්ලාස් එකක් ගන්න ආසයි. එනි ඒකට මට උපදේශක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවස. හොඳයි. දැන් ඕක නම් ගොඩක් දේවල් කතා කරන්න තියෙන දෙයක්. ඒක ඔබේ ඉලක්කය හොඳයි. ඔබේ ඉලක්කය තියෙනකොට අපි ඉතරක් දවසක් තියෙන වචන දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි හැකියකම සහ රුචිකම. දැන් වාට රුචිකම තියෙන අපස් ක්ලාස් එකට යන. හැබැයි මාධ්‍ය මාරු කරපු නිසා වාට හැකියකමේ ගැටුු තියෙනවා. දැන් ඒකින් නිසා දැන් හැකියකම සහ රුචිකම එකට මාපු ළමයි තින්නවනේ. හොඳට භාෂාව අපි ඉංග්‍රීසි මාධ්‍යෙන් කරන ඉංග්‍රීසි වල හොඳටම දැනගෙන ආපු රුචිකම තියෙන එක්කෙනෙකුට මේ ගමන පහසුයි. ඔබ රුචිකම තියෙනවා ඔබ හැකියකම තව දියුණු කරගන්න ඕන. එතකොට තමයි සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව අර හැකියකම නැතුව රුචිකම තිබුණ විතරක්ම සාර්ථකත්වයට අසීරුයි. හැබැයි දැන් අපි ආපු ගමන යන්න ඕන. දැන් ඔබට මේ එකම දේ, ඒ කියන්නේ මේ හැකියකම වර්ධනය කරගන්න. යලි යලි ද විභාගවල සූදානම් වෙනම කලාවක් නේ. අපි ගේසුමානෙත් කතා කරා විභාගවල සූදානම් වෙන්නේ කොහොමද? එතකොට විභාගයෙන් වැඩි ලකුණු ගන්න පුළුවන් ක්‍රමශිල්ප හොයා ගන්නට ඕන. හොඳ උත්තර ලියන්නේ කොහොමද? ඔබ ලියපු උත්තරයක් ලියලා සාර්ථකව තව කෙනෙකුට පෙන්නලා assignment එකක් පෙන්නලා edit කරගෙන එහෙම තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඒක ටිකක් කල දැන් අවුරුදු 4ක් තිස්සේ යනවනේ මේ ගමන. ඒතර අවුරුද්දක් විතර යනකොට ওই අඩුපාඩු ටික මගහැරනකොට ඉලක්කය කරා යන්න පුළුවන්කම. අපි කියනවා නිතරම අහසට එල්ල කරලා විදින්න ඔල් ගහකට එල්ල කරලා වැඩි උඩි යයි කියනවා. නේද? first class එකට එල්ල කරපේක හොඳයි. අඩු ගානේ අප second එකෙන්වත් නවතින්න පුළුවන්. අඩු ගානේ first එක හම්බ වෙන්නත් පුළුවන්කම තියෙනවා. ආය ආපස්තර හිතන්න එපා දැන් මේක ලැබෙයිද නොලැබෙයිද කියලා රිනාසි තියාගන්න එපා දැන් තියෙන්නේ අපේ උත්සාහය විතරයි දැන් අපි කියනවා මීටර් 100 දුවන්න එන ඔලිම්පික් ක්‍රීඩිකාවෝ මීටර් 100 දුවන්නේ රම් පදක් කරනවා තමයි ඒ සියලු දෙනාම 10 දෙනාම දුවන රම් පදක් කරනවා ඔය 10 දෙනාම දන්නවා එක්කෙනෙකුටයි හම්බෙන්නේ කියලා හැබැයි ඒ මම කියලා තමයි දුවන
ඉතින් අය ගමන යනවා දුවනවා දුවලා ඉවර වුණාට පස්සේ සමහර තත්ත්වයෙන් තප්පර භාගෙන් තප්පරෙන් දශමෙන් තමයි එහාම යන්නේ. එතකොට රම් පදක්කම රිදී පදක්කම ලෝකර පදක්කම මෙහෙම පදක්කම හම්බෙයි. ඊට පස්සේ ලැබිච්ච එක බාරගෙන සතුට වෙනවා. ඒකින්ද ඔබත් ෆස්ට් ක්ලාස් එකකට දුවන්න ප්‍රතිඵල ආවට පස්සේ බලන්න ඒ ලැබිච්ච එකෙන් එතනින් එහාට යන්න. එතකොට දැන් තියෙන්නේ අය ගැන හිත හිත ඉන්න එපා. දැන් තියෙන්නේ ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගන්න. ඔබට බාධකයක් තිරුවා මම දන්නවා. මොකද ඔබ දන්නවා ඔබත් එක්කම ඉංග්‍රීසි මාධ්‍යෙම වපු ළමයිත් එක්ක ඔබ යන්නේ සිංහල මාධ්‍යෙ නෑ ඉංග්‍රීසි මාධ්‍යෙ. එතකොට ගැටලු වෙනවා. ඒක ඉතින් අපි අත්දැකලා තියෙනවා. හැබැයි ඒක දියුණු කරගන්න හොඳටම කල් තියෙනවා. හිමින් හිමින් යන්න. ආපස්සට හැරෙන්න එපා. දැන් කන්ද නගිනකොට අඩියෙන් අඩිය අඩියෙන් අඩිය යන්න මාසෙන් මාසයට. හැබැයි මුල් තැන භාෂාවට දෙන්න. භාෂාවෙම කතා කරන්න, භාෂාවෙම ලියන්න, භාෂාවෙම කියවන්න, එහෙම කරාම ඕක හදාගන්න පුළුවන්. Thank you sir. තවත් මොනවා හරි තියෙනවද අපි? Good morning sir. Thank you program එක හරි ලස්සනයි. මම පළවෙනි දවසේ ඉඳලා continue කරා. මම දැක්කා ඒක හරිම ලස්සනට ගලාගෙන යනවා ගඟක් ගලනවා වගේ. අපිට වැදගත්ම දේ ගොඩාක්ම වැටුනේ මම දැක්ක in-depth එකේ අපි කරපු program වලදී ඒවට සහභාගී වෙච්ච නිසා ගොඩක් වෙලාවට අර දෙන්න තිබුණු negative පැත්ත අපෙන්ම ගැලවිලා ගිහින් දැන් බලනකොට පස්සේ හැරිලා පොඩ්ඩක් හිනහත් යනවා මොකද අපි එහෙම කරේ දා කියලා. ඒ ඉතින් මේ වෙනකන් ආපු මාර්කෙටිග හරි සතුටින් මේ මොහොතේ මේකට ඉදිරිපත් වුනේ. ගොඩක් ස්තුතියි සර්ක මේ ප්‍රෝග්‍රෑම් හොඳින් කරගෙන යන්න තව තවත් ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි බොහොම ස්තුතියි. මට ඔබ මතකයි මේ ඔබගේ මේ කියන්නේ මේ පණිවිඩේ අනිත්‍යයට ගෙනියන්න. දැන් ඔබ මේ සාර්ථක වෙච්ච ගමන මම දන්න මුගක් දුර ඇවිල්ලා තියෙනවා. සම්දිනේ මුගක් දුර යන්න පුළුවන් ඉස්සරහට ගිහිල්ලා තා අනිත්‍යයටත් මේ බොහෝ කර මම කර මේ බොහෝ කරන්න කියලා. සතුට බොහෝ වෙනවනේ. සතුට බොහෝ වෙනවා වගේ දැනුමත් බොහෝ කරන්න පුළුවන්. ඉතින් අපි මේ කණ්ඩායම මේ අහගෙන ඉන්න කණ්ඩායමට මේ ඔබට එක එක්කෙනා එක එක්කෙනා දෙන්න 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 වෙනස් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. අපි ජාතික වශයෙන් කරපු යුතුයකම පත් වෙනවා. ඒකද ඒ ඉලක්කේ තියාගෙන ඉස්සරහට යන්න. ඒ ඉලක්කේ තියාගෙන ගොඩක් දෙනෙක් දැන් එකතු වෙලා ඉන්නවා. ඔබටත් පුළුවන් ඒකට යන්න. ඔබ ස්තුතියි. බොහොමත් ස්තුතිය දවසේ වැඩසටහනට මම කතා කරන්න බින්න එකකින් දිනේ සම්පත් අද දවසේ අපිට 100 ආව අපිත් එක්ක මම දැක්ක 95ක් ඉන්නවා මේ වෙනකොට 95ක් හිටියා එතකොට දැන් මේක ඉඩ මදි වෙලා තියෙනවා ඉතින් ඒකට ලොකු ගරුත්වයක් ඔබතුමා මේ සමග එකතු වීම මේ මොකද අපිට ලොකු අභිමානයක් ඒක ඉතින් ඉදිරියටත් අපි මේක බෝ කරමු සර් ඉන්න මතය හරිම ලස්සනයි මොකද මේ අපේ වින් වින් එකේ මතය සර් හරියට දැකලා තියෙනවා ඉතින් අපි මේ මතය රටක් විදිහට එකතු වෙලා අරන් ගියොත් සර්ලා මේක ඇතුලේ හිටියොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් රට නගන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ නෙගටිවිටි එක අපිට අයින් කරන්න පුළුවන් එහෙම තැන් නැති එකයි දැන් තියෙන්නේ මාධ්‍ය නාලිකාවක්වත් නැහැ අද දවසේ මේ පොසිටිව් කතා කරා ඉතින් අපිට මේක කළ හැකි සර් අපිත් එක දිගට එකතු වෙමු අපි මේක කරමු ඔබගේ ශක්තිය මේ අද දවසේ එකතු වෙච්ච අයගේ ශක්තිය තමයි ඉස්සරහට අපි අරන් යනවා සර් කෝ හරියටම හරි එක්කෙනෙක් මේකට අරන් එමු අපි මේක 100 200 කරමු 200,000 කරමු මේක අපිට කළ හැකි ඉතින් බොහොමත්ම ස්තුතියි සර් අද දවසේ මේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් ස්තුතියි 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 බොහොම ස්තුතියි සර් තව ප්‍රශ්නයක් තරඟකාරී මානසිකත්වයක් මනසට ආවම ඒකේ මිදෙන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන් මෙහෙමයි තරඟකාරී කියන්නේ ඒ වචනේ එච්චර හොඳ නැහැ තරඟකාරී කියන වචනේම ඔළුවට දාගන්න එපා ඒක ලෙඩක් තමයි අපි කරන්නේ අපේ ගමන ඉස්සර කරන එක. අපි දියුණු වෙන එක. අපේ ගමන යනකොට අපි ජයග්‍රහණය කරන්න පුළුවන්. අ මූලික දේ තමයි මේ තරංකාරී කියන වචන එනකොට ඒක ඍණ. අපි නිතරම කරන්නේ අපේ දක්ෂතා දියුණු කර ගැනීම. දක්ෂතා දියුණු කරගද්ද මම කාත් එක්කවත් තරං කරන්න යන්නේ නැහැ. ඉතින් අපි බලන්නේ සියලු දෙනාම එකතු වෙලා මේ ගොඩ වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි අනිත්‍යයට සහයෝගය දීලා සරම එකතු වෙන්නට. එතකොට තමයි සාර්ථකත්වයට යන්නේ. නැතුව අරයා දැන් අපේ ලංකාවේ ළමයි ඔක වරද්දගෙන තියෙනවා. අපි තරඟ කරන්න දෙනවා අනිත් ළමයට පොත පෙන්වන්නෙත් නැහැ කියලා දෙන්නෙත් නැහැ උගන්වන්නෙත් නැහැ මේ මේ ආත්මార్థකාමී ඍණාත්මක චින්තනයක් මෑත ඉඳලා ඇවිල්ලා තියෙනවා මේකෙන් තමන් දියුණු වෙන්නේ නැහැ මේකෙන් තමන්ුත් පරිහරණයටපත් වෙනවා අනිත්‍යය තව වෙන්නේ නැහැ ඒ කියන තරංකාරී වචනේ දාගන්න එපා නිතරම බලන්න මම සාර්ථකත්වය කරා යනවා මම ජයග්‍රහණය කරා යනවා ඉතින් මම ජයග්‍රහණය කරා යනකොට ටික 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 අනිත්‍යය අභිවා යන්න පුළුවන් ඒක වෙන කතාන්තරයක්
ඔබ හොඳට පාඩම් කරනවා නම් ඔබ හොඳට වැඩ කරනවා නම් 10 වෙනියා හිටපෙක් කෙනා 5 වෙනියා වෙන්න පුළුවන්. ඒ තරඟ කරලා නෙවෙයි මගේ දක්ෂතාව වැඩි කරගන්න. මම තව ටිකක් වැඩි කරලා මම 3 වෙනියා වටපත් වෙනවා. එහෙන් අදහස් වෙනවා අරයත් එක තරඟ කරනවා නෙවෙයි. අපි නිරන්තරයෙන් මගේ දක්ෂතාව වැඩි කරගන්න. අපි අනිත් අය පරාජය කර හිතන මොහොතේ ඉඳලාම ඔබ පරාජය වෙනවා. අපි නිතරම හිතන්න අපි ජයග්‍රහණය කරනවා ජයග්‍රහණය කරා යනවා. එතකොට තරංකාරය කියන වචනේ මේ ඔබෙන් අයින් කරගන්න. එතකොට ඔබට ලේසියෙන්ම මේ ගමනේ යන්න පුළුවන්කම තියෙනවා. සර් මේ සාමාන්‍යයෙන් අපි දැන් ඔය මේ ධනාත්මක චින්තනයේ මේ වැඩසටහන වලට සහභාගී වුණාම අපේ අර හොඳට මේ මයින්ඩ් එක තියෙනවා ඒ දවස් ටිකේදී හොඳට තියෙනවා මේ මම මේ දේ කරනවා කියලා. හැබැයි ටික කාලයක් යද්දී ඒකයි ටික ටික අඩු වෙලා ගිහලා ආයි සමහර විට නෙගටිව් මයින්ඩ් එකක් එනවා. අන්න ඒ වගේ අවස්ථාවක අපි කොහොමද ඔක දැන් අර තියාගෙන යන්නේ ඒ වැටෙන්නේ නැතුව? ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් අපි මගේ දේශන මම පටන් ගත්ත මේ යටින් ඒකයි අත්තිවාරම දාගත්තා. ඔබට දැන් තේරෙනවා ඇයි මේ ඔබටත් උත්තර හොයාගත හැකි. මම මලකඩ තියෙද්දි පේන්ට් එක ගහලා තියෙන්නේ. මලකඩ තියෙද්දි පේන්ට් එක ගහුවම ආයෙ මලකඩ මතුවෙනවා. ඉතින් ඒකින් තමයි මලකඩ සූරා දාන්න ඕනේ. ඒක මේ රිනාසිතිල් සූරා දාන ක්‍රමයක් අයින් කරගත්තට පස්සේ අපි ඒකට ඇන්ටිකොරොසිව් එක උඩින් උඩින් ගානවා. ඊට පස්සේ අපි පේන්ට් එකක් ගහනවා. දැන් හුඟක් වෙලාවට අපි කරන්නේ දැන් පොත් වලින් හරිය නැත්නම් පාට මාල ගියා අපි කරන්නේ අර උඩ පැනලා නටලා අපි එක පාට පොසිටිව් වෙනවා. හැබැයි ඒක අර උඩු හිතේ විතරයි. යටි හිතර ගිහිල්ලා තැම්පත් වෙලා නැහැ. ඉතින් උඩු හිතෙන් තියෙන එක දවස් ගානකින් නැති වෙලා යනවා. අයත් අර උදාසීන කරන ගමන ඊට වැඩිය භයානක විදිහට නැති වෙන්නත් පුළුවන්. ඉතින් මූලික එතකොට ඔබ කලකිරෙන්නත් පුළුවන්. ඉතින් මූලික දේ තමයි අපි නිරන්තරයෙන්ම ප්‍රැක්ටිස් කරන්නේ. අපි කියන යමක් යලි යලිත් අභ්‍යාස කරන්න ඕනේ. දැන් ඔබ අද මේක අහගෙන ඉඳලා බොහොම හොඳයි කියලා ගිහිල්ලා ඉඳාද වෙන පොතක් කියවලා වෙන පැත්තට ගියොත් හරියන්නේ නැහැ. ඔබ හෙටත් මේක අහන්න ඕනේ. එතත් මේ කියවන්නට ඕන. මෙහෙම මාසයක් විතර කියවනකොට අපි අනිත් දවසේ තමයි පෙන්නන්නම් ඒ මනසේ ඇතුළ වෙනස ඇති වෙන හැටි. ඒ කියන්නේ අපි ඇතුළේ තියෙන මේ නියුරෝන් ප්‍රෝග්‍රෑම් එකක් වෙනස් කරන්න ඕන. දැන් මේ නියුරෝන් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන නෙගටිව් නියුරෝන් එකක් සම්බන්ධ වෙලා හරි ඒ පාත් එක හැදිලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ වැරදි විදියට. අපි මේ ප්‍රෝග්‍රෑම් එක ටික ටික වෙනස් කරන්න හදන්නේ ඒකයි. අපි එක දිගට කරන්නේත් ඒකයි. එතකොට ඔබ මේ ප්‍රෝග්‍රෑම් දිගටම අහගෙන හිටියම ඒක මුදලක් ගෙවුවත් ඔබට විශාල මුදලක් ගෙවලා කරන්න එක මම නොමිල කරන්නේ. ඉතින් ඔබට ඒ ප්‍රෝග්‍රෑම් එක හදා ගන්න පුළුවන්. එතකොට අර ඔබ කියන එක නවතින්නේ නැහැ. ඊට පස්සේ ආයෙ දිගටම පවතින. කියා බිත්තර රගෙන කොටක් දින 21ම රගෙනවනේ. දින 10ෙන් කොටලා බලන්නේ නැහැ පැටවක් කියලා. එහෙම කුණු වෙච්ච බිත්තර අතව හම්බෙන්නේ. ඒ කියන්නේ දින 21ම රකින්න ඕනේ. එක දිගට ඉන්න මේකත් එක්ක. එක දිගට මේ පොත් කියවන්න. මාස 6ක් ඔබ ධනාත්මක චින්තන පොත් විතරක් කියවන්න. ධනාත්මක දේවල් අහන්න. ඊට පස්සේ ඔබ ආපස්සට හැරෙන්නේ. ඒ ගමන යන්නම ඕන සාර්ථකත්වයකට. අවුරුදු තව 30ක් අතලිය ජීවත් වෙන්න තියෙනවානේ. මාස 6ක් විතර ඒකට වෙන් කරලා කමක් නැහැ. දුර ගමනක් යන්න පුළුවන්. සර් මම මෙලනි. සර් මට තියෙන ගැටලුව තමයි දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ වගේ ධනාත්මක විදිහට හිතාගෙන යනකොට සමහර බාහිර පරිසරයෙන් අපිට විවිධ බලපෑම් එල්ල වෙනවා. ඒ බලපෑම් වලට අනුව අපේ අර ධනාත්මක සිතුවිලි පවත්වා ගැනීමදී සමහර ලොකු මානසික පීඩනයකට ලක් වෙනවා. විශේෂයෙන් මට මේ අවස්ථාවේ තියෙන පෞද්ගලික ගැටලුවක්. මම පෞද්ගලික ආයතනයක සේවය කරන්නේ. නමුත් මගේ මට රජයේ රැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මගේ දෙමව්පිය මට ගොඩක් බල කරනවා ඒ රජයේ රැකියාව තෝරගන්න. නමුත් මම මගේ තීරණය යෙදෙන්නේ මට සුදුසු දෙයි කියලා. ඉතින් අර දෙමව්පියන් ලොකු පීඩනයකට මාව ලක් කරනවා. ඉතින් මං ඒ වගේ අවස්ථාවකදී මට හරි අමාරුයි ඒකත් එක්ක මූණ දෙන්න. ඉතින් සර්ට පුළුවන් නම් පැහැදිලි කරන්න බාහිර පරිසරයේ බලපෑම් එක, බාහිර පුද්ගලන්ගේ බලපෑම් එක අපි කොහොමද අපේ සිතුවිලි පවත්වා ගන්න කියන එක ගැන මං කැමතියි ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඔව්. ඔබට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි කොළයක් අරන් ලියලා බලන්න. උද්දේකාංශය ඔබ සේවය කිරීමේ ඔබට ලැබෙන වාස්සාවාසි. රජයේ සේවන ගියාම දෙන වාස්සාවාසි දෙපැත්තට ලියලා බලන්න. ලියලා බලලා සංසන්දනය කරලා බලන්න වැඩියෙන් වාස්දායක මොකක්ද. මොනවාට ඔබට මේක අම්මත් එක්ක තාත්තත් එක්ක සංසන්ද ඒගොල්ලන්ගේ දහස් තරගන ලියලා බලන්න කොළේ වෙනම. එතකොට ඔබට පෙනේවි ඔබ ඉන්න මතේ හරිද වැරදිද කියලා. මොනවාට ඔබට තාම පැහැදිලි නැත්නම් ඒ වෘත්තීය කලමන උපදේශනය කියලා වෙනම ආයතන තියෙනවා. පුජ්‍යලෝ ඉන්නවා. ඒ මනෝ උපදේශක කම්බෙලා තමන්ගේ මේ වෘත්තීය ලෝකේ ගැන පැහැදිලි වැටේමක් ගන්න. ඒ මොකද අපි කියන පුරුල් ලෝකේ දකින්නට ඕන. දැන් සමහරවිට අම්මලා තාත්තලා දකින්නේ පඩි පටු පාරක් වෙන්න පුළුවන්. ඊට වැඩිය පුරුල් ලෝකයක් ඔබ දකිනවා වෙන්න පුළුවන්. ඊටත් වැඩිය පරල් ලෝකයක් මේ වෘත්තීය උපදේශකවරු දන්න. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නාවලිය තියෙනවා. ඒගොල්ලන්ගේ ඒවා කරලා බලනකොට තේරුම් ගත හැකි ඔබ හිතන එක හරිද අම්මා තාත්තා හිතන එක හරිද කියලා. ඒක ඉත හොඳම දේ තමයි. දැන් විවාහයක් වුණත් එහෙමනේ. විවාහයක් අම්මලා තාත්තලා බල කරයි කියලා විවාහ වෙලා පස්සේ ගිහිල්ලා දික්කසද නැටිය හොඳයිනේ. තමන් තීරණයක් ගන්න එක. මූලික දේ තමයි. මොකද ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණය.
ඒගොල්ලෝ සමහර විසුවෙන් සතවර්ෂයේ පුජ්‍යලෝ 21 වෙනි සතවර්ෂයේ වෙනස් කියන එකත් තේරුම් ගන්න තමාරුන්න අමාරුයි. ඒ 21 වෙනි සතවර්ෂය කියන්නේ පෞද්ගලිකංශේ වේගෙන් දියුණු වෙලා යනවා, තමන් ස්වයං රැකියා දියුණු කර ගන්නවා, විසායකින් දියුණු වෙනවා, ගොඩක් දේවල් තියෙනවා. මේ සමහර විදියට සමහර විදිය වෙන වෙන විදියට කල්පනා කරොත් අජේ සේවකට ගියාම අපි අර ගුරු වෘත්තියට වයි කියෝ. එතකොට තමයි අම්මලා කල්පනා කරනවා මම ගුරු වෘත්තියට ගියොත් ළමයින් තදාගෙන හොඳට ඉන්න පුළුවන් කියලා. ඒකත් එක දැක්මක් තමයි. ඒ වඩා ගැළපෙන දේ මොකද්ද කියන එක මට මෙහෙම කියන්න බෑ. පුජ්‍යලිකව ඔබ ඔබගේ දෙමාපියන්ට කතා කරලා ඔබගේ තියෙන ලැයිස්තු හදලා දෙමාපියන්ගේ ලැයිස්තු හදලා බලන් තැලි කරලා මේකෙන් වඩා පිළිගත හැකි දෙගොල්ලන්ටම තීරණයක් ගන්න බැරි නම් වෘත්ති උපදේශකයෙක් කම්බෙලා ඔබ සමග සාකච්ඡා කරලා ඔහු ඔබට අලුත් පාරක් පෙන්නනවා. ඊට පස්සේ තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. බොහොම ස්තුතියි සර්. මහාචාර්යතුමනි මමත් විනාඩියක් ඉල්ලගන්න අපිට සර් මම මේ ලංකාප්‍රිය අබේවර්ධන ඇත්තට අන්තිම මොහොත වෙනකම් මම විනාඩියක් ගන්න බලාපොරොත්තු වෙන හිටියත් අවස්ථාව දෙන්න ඕන නිසා මම ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමක් නෙමෙයි ඔබතුමන්ට මගේ කෘතවේදීත්වය පිරිනමන්න තමයි මේ අවස්ථාව යොදාගන්නේ ඇත්තටම මමත් මනෝවිද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත්පාදි හදාරලා තිබෙනවා දැනට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් සහ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ තනතුරු දරනවා ඒ හැමදේටම මට අඩිතාලම සැකසුනේ ඔබතුමන්ගේ පතපත ඇත්තටම කුඩා කාලේ ඉඳලම මම මනෝවිද්‍යා ශාස්ත්‍රයට යොමු වුණේ මට ආසාව ඇති වුණේ ඔබතුමන්ගේ පතපත මම රාශියක් පරිශීලනය කරලා තිබෙනවා එතකම මට දේශීය සහ විදේශීය වශයෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන සහ කතිකාචාර්ය තනතුරු දරන අවස්ථාව ලැබිලා තියෙනවා ඒ සියල්ලටම මට ඒ ආරම්භයේ සැක්සුනේ ඔබතුමන්ගෙන් ලබාගත්තු පොතපත පරිශීලනය කරලා බලද්දී දැනුම ඇසුරින් ඒ සඳහා මම කෘතවේදීත්වය පිරිනමන්න මේ අවස්ථාවක් ලැබගන්නවා ඔබතුමන්ට බොහොම ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා දැනට කරගෙන යන කාර්යයන් තව තවත් සාර්ථකව කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දැන් ඔබගේ මේ ජයග්‍රහණ කතා කරන එක හොඳයි මොකද ඒකට අහගෙන ඉන්න තව දෙනෙකුටත් පේනවා එහෙම ගමනක් යන්න පුළුවන් සාහේ ගමනක් යන්න තියෙනවා එහෙම ගියායත් ඉන්නවා අර ඉස්සල්ලා බුදුහාඳුරෝ තමන් මේ ධර්ම දේශනා කරලා තමන් බුද්ධත්වයට පත් වුණාට පස්සේ තවත් මේ ස්වාමීන් වහන්සේලා රහතුන් වහන්සේලාට පත් කරලා කිව්වා කරත බික්කවේ චාරිකම් බහුජනිතා බහුජන් සුඛයි කියලා ඒ වගේ තමයි ඉස්සල්ලා අපි ගෙරගෙන දිගුණු වෙලා ඉවරලා ඔබත් මේ ගමන යන්නට එතකොට තමයි බහුතර ජනතාවට අපේ සේවයක් කරපුවා. ඉතින් ඔබ වගේ පුජ්‍යල අපට වටිනවා. දැන් ඔබත් මේ වගේ ධනාත්මක චින්තනය සම්බන්ධව මනෝවිද්‍යාව කරලා තියෙන නිසා ඔබට පැහැදිලිවම මේ පදනම තියෙනවා. දැන් තව පොඩ්ඩයි කියන මොකද ධනාත්මක මනෝවිද්‍යාව කියන්නේ ලෝකේ දැන් දියුණුම ශාස්ත්‍රයක්. ඒ ධනාත්මක චින්තනයේ දැයන ධනාත්මක මනෝවිද්‍යාව කියන්නේ. ඒ ශාස්ත්‍රයේ අද විශ්වවිද්‍යාල උගන්වනවා. ඉතින් ඒකෙන් අපට පුළුවන් ඉස්සරහට ධනාත්මක මනෝවිද්‍යාව පන්ති කාමරයට ගේන්න. පන්ති කාමරයට